නමෝතස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස් නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ගෞරනී ස්වාීන් හස අවරක් මමුකක් මහාසංගරය අවසර. අපි කලින්මතාාවදිී රූපේ සම්බන්ධෙන් කර්මකාණ राාශ කතා කරලා නතර කරන්න ෙදිනා රූපය සම්බන්ධය සාකඡාක ලිවර කර ඉති තින දැන් රූප විභාගය කියන කොටස එක දින කහිපයක් ගත වෙන පාඩමක් කෙනවා ඉතිං ඒක තම අප ආරම කරන්න බලාපෘත්තුවන්නේ ට පස්සි තෙරවාද සම්ප්‍රධාය इतिහාසිත් සමගම රූपේ අදාළව අन්‍ය නිකායවල තින යම්ය මදහස් කිපයෙුත් සාකචාරන්න බලාපෘත්තු අදාාද පංහිතන්නේ ඒ හැනවු් එක හැම්බෙනට ඇති දවස්සේදී අපි සාකච්ඡා කරන මාතෘකාවට අපි කියන්නේ රූප විභාග රූපවිභාගය මේක අපි ඒක විදයන දවිදයන කියලලා එකැන රූපය එක්වදෑරුම් ලෙස දෙවදෑරුම් ලෙස ප්‍රධාන වශයෙන් කරනවා එක්වදෑරුම් වෙන රූපයේදි වචනටයක් කියන ගන්නවා සප්්‍රත්ය සංකත සංස්කෘත අහේතුක අනාරම්මණ පාධානීය ශාස්්‍රව කන පදරක. එකන ුද රූප විභාග කෙනගේ තේරුම තමයි දෑප රූපි ගෙන ගත්තන රූප විසියටටක් අප ඉගෙනගත්තා නි්පණ රූප දහටයි අනිෂ්පණ රූප දහයය. රූප විසියටටක් මෙතරදි සාකච්චාවට ගන්නවා ඒ රූප බල තියන ඒ ලක්සන අනුව ඒවා යම්යම් වර්ගී කරණය කටර ලක්වන එදා රූප විභාගය ක නෙකත රූපෝලතින යම් යම් ලක්සන අනුව රූප වර්ගී කරණය කර කනවා එද රූප විභාගයේ අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ එක් වැදහැරුම් සහ දෙවදෑරුම් දෙවදෑරුම් එක් පැදෑරුම් කියන එකෙ තේරුම සියලුම රූපෝලට පොදු ලක්ෂණටිකගත්තිය. ඒතිික අප දස්කිීපයක් කිසිල කතා කර. මේ අපි ද ලිස්කරපු ලක්ෂණ ටික සියලු රූපෝල්ට පොදයි. දෙවදෑරුම් වෙනවා කියනකොට දැන් උදාහරණයකට ගත්තොත් උපාදින්නක අනුපාදින්නක. ඊළඟට සපපටිග අපපටිග. ආද ලෙසට සමහර රූපවල එකෙන් රූපවල වෙනස් ලක්ෂන තියනවා. ලක්ෂණ දෙකක් තියනවා සාමාන්‍යෙන් ඒ සමූහෙයි. ඒනිසා එකට අප රූපේ දෙේව දෑරුම් කොට දක්ුණනවා කිය එක් පැදරුම් කොට දක්නා කියලා කියන්නේ සියලු රූපෝල්ට පොදු ලක්ෂණට ගත්තියෙනවා ඒ ලක්ෂණ අනුව අපේ කියන සියු රූපෝල මෙම ලක්ෂන ුේ රුම ම ක්ෂ ත්තයි කිය අපික් ප දෑරුම මයි දවස්ක පරතා කරන්න හැන ු් කල් ැබි ඇති පිටු පහලවක් විතර හැන ුට් එක ඒකෙද අපි මේ සම්පූර්න් රූපයි භාගගේ සාගච්චාවට ගල ඒලගට දර කරන වට නකොට තු දරුම් ස දෑරුම් ආදිලස රප කරනන්නට පොලුව ත ප්‍රධාන වශයෙන්ම වැදගත් එන බෙදීම්ටික තමයි ඒක් ප්‍රධරුම් සහ දෙවදෑරුම් දෙ ස අපි අරගෙන තියනේ. ඒදරම ල මුලදම වනලට ගයොත්තහෙම ද උදාහරණයටරම තව ක්ෂණය ගත්තොත් හෙ හැම ජීවියක වගම තියෙනවාන පොදු ලක්ෂණ සාමාන්‍යෙන් ආහාරනු බහවරවා. ඉරිවාස බයිස්ශ්‍රාාවයක් තියනවා. මේ වගේ ලක්සන හම ජීවියකට පොද නිසාවාන්. එනිසා මේ අධි කතා කරන ලක්ෂණ හැම රූපයකටම පොදු ලක්සන. ඒතයි මෙතරන තියන දැන් ජීවින් ගත් තම සහලාට අපි දැන් කියන්න පුළුවන් කකුල් දෙකේ හතරේ බෞද් පාද ඇති සහපාද නැති ආදිිලෙ සහතර කර නයට පුල. ීර පා ශීර පයි නොන ෙස කර ෙට පුළු ඒගේ බදීමත් තමයි දෙව දෑරුම් කියලක දෙවදෑරුම් කියල. එක අජත්තික රූප බාහිර රූප. ඉන්ද්‍රිය රූප අනනින්ද්‍රිය රූප දවාර රූප අදහරූප අදි ලෙසට බැදීම මෙෙනවා රපිය අද කරන දවස්කිී පේ ද එ ප ෑරු ෙ ර ප ලට. පොද ලක්ෂනාරගෙන රූපය ගැනපි කතා කරනවා. ධර්මයකෙදී මුලින්ම තියන එක තමයි සප් ප්‍රත්්‍යය සප ප්‍රත්්‍යය සියලු රූප ස ප්‍රත්තය. මේ පාලි වචනය තමයි සප්පච්චය සප පච්චය. සස්කෘ වචනය සප ප්‍රත්්‍යය . සපච්චය කෙනෙ තේරුම තමයි සහ පච්චයේෙහි වත්තතීතිවත්තන්තීතියද භහෝචනෙන් වත්තන්තීති සපපච්චයාසාහපච්චයේ වත්තන්දි වත්තන්තතයෙන් පවතිනවා සහපච්චයහි කෙන පත්තය සමඟ පත්තේ සමඟ පවතින නිසා රූපෝලට කියනවා සප්පච්චයේ කියලා. තත්ේ සමඟ පවතින නිසා රූපෝලට කියනවා සප්පච්චේ කියලලා හැ අවස්ථා කීපයකෙති කතා කරා මේ සහ සමඟ පැවතීම සමඟ පැ. මේ සමඟ පැවතීම කියන දෙ අර්ථ කීපයකින් කතා කරන්නට පුළ. ක්‍රම කීපයකට අපි තේරවාද බික් සමඟ පැවතීම කියන කතා කරන්න. ට එකක් තමයි සතර සම්ප්‍රයෝග ලක්ෂණකැන චිත්ත චයිසික ධර්ම එකින එක සමඟ පවතිීවා එකන ඒ උප්පාදයකනනි රෝධය කාලම්බ ඒකවත්තු කාදී ලෙසිට එකට පැවතීම තමයි සමඟ පැවතීමගැෙන සමහලා තවත් එකත් තමයි සමඟ පැවවීම කියලා කියන්නේ යම් කිසි අපේ කොටස් පුනමාධිතා කරනවා යම්කිසි ධර්මයක් තවත් නාම ධර්මයකින් අරමුණු කරනු ලැබේ නම් යම් ධර්මයක් නාම ධර්මයක් විසින් අරමුණු කරනු ලැබේ නම් ඒ අරමුණු කරනු ලබන ධර්මය අරමුණු කරන ධර්මය යුක්තයි කියලා කිය එකත් සමඟ පැවතිීවා. තුගනි සමඟ පැවතිීම තමයි මේ සප්පච්චය කතාවිදි කතා කර. එකෙන් උදාහරයට අපි දන්නවා රූප කියනේවා හටගන්න හේතුවන් නිසා රූප හටගන්න හේතු ප්‍රධාන වශයෙන් හතරයි කර්මය චිත්තය චිත්තේග නාම ධර්ම චිත්ත යික හිට පස්ස රිතුව තේජෝදහතුව ඉස ෝජාව ආර මේක නිසාම කර්මය හේතු කරගෙන රූපය හටගන කර්මජ රූප හටග චිත්තය හේතුු කරගෙන චිත්තජ රූප හට හජෝදහතුවේ හේතු කරගෙන රතුජ රූප හටගන ඕෝජාව හේතු කරගෙන ආහාරජ රූප හටගන්න එතකොට මේ රූපයේ තමයි හට ගන්න ධර්මය මේක තමයි හේතු හේතුව මේ පලය හේතුව සහ පලය. එතකොට යම්කිසි හේතුවක් පලයක් හටගන්නවා නම් යම්කිසි හේතුවක් නිසා පලයක් හටගන්නවා නම් මේ පලය හේතුවෙන් යුක්තයි කියලාපිවාහරක. යම් කිසි හේතුවක් නිසා පලයක් හටගන්නවා නම් ඒ හේතුවෙන් යුක්තයි කියලාබි සලකළු. එතදඒ නිසා තමයි කියන්නේ කර්මජ රූප කර්මය සමඟ පවති. එතන සමඟ පැවතිීම කිය එක තේරුම ළඟම තියෙනවා කියනක් නෙවෙයි. එක ළඟම තිෙනෙන අදහස් කරේ ඒකත් එක්කම් පවතිනවා කියෙන අර්ථය නෙවයි. යම් කිසි හේතුවක් නිසා පලයක් හටගනී නම්. ඒ පලය හේතුවෙන් යුක්තයි. හේතුව සමඟ පවතිී කියලා තේරවාදේ විවාහාරය කරගන්න. ඒ යේදී මනුව තමයි. සහපච්චයේෙහි වත්තතී වත්තන්තීති සපච්චයයා කියල කියන පත්තයන් සමඟ පවතිනන්නේ පවතින ධර්මයෝ සපච්චේ නම් වෙන සප්‍රත්්ති නම් වෙනවා. එතුර රූපයෝ හැමතිස්සම හේතුන් නිසා හටගන්න තේරවාද හැට. හේතුවකින් තොරව හටගන්න ධර්මයක් නෑ රූපොලට තේවලංගුයි. එනිස ස්ියලු රූපයෝ හේතුම් සමග හටගන්නවාටක තේරුගන්න තු මෙතන සපච්චය කියනකේදී හේතුම් සමඟ කියනකොට. අ චිත්ත චයිසික දරම එකන එක සමඟ පවතිනවා වගේ අර්ථයක් නෙවෙයි යම් කිසේ පලයක් හේතුවක් නිසා හටගන්නවා නම්. ඒ පලය හේතුවෙන් යුක්ටයි කියන අදහසින් තමයි මෙහෙම කියලති මර්තන පැහැදිරිිවෙන්නට ඇති කියලා මේ තමයි සප්පච්චය කියනක අර්ථ විවරරෙන් ඉනක්ට අපේෙනවා ඊළඟ වචනය සංකත ඇත පාසින් සිංලෙන්ගතු විිශ සිංලෙන්ගත්තුො. සංස්කෘතත සංකත කියනකේ නිර්වචනය තමයි පච්චයෙහි සමාගන්පා කතන්ති නැත්තන් කරීයතීති සංකතන්. ප්‍රත්්‍යයන් එක්රැස් වෙලා ප්‍රත්වයන් එක්්‍රැස් වෙලා සිදුකරපු දය සකස්කරපු දයට සංකත කියලා කියලා. යෙහි සමාගන්ත්‍රවා කතන් ඇත්තං කරීයති කරියතීති වර්තමානෙන්ගවොපි සංකතාන් ඒ අවචනයෙන් මංගත්තේ ප්‍රත්්‍යයන් විසින් එකතු වේ සිද්ධකරපපුදයට සංකත කියල කිය මෙතැන මේ සංකයෙන් උපසර්ගමයක හැබෙන් සාමාන්‍යෙන් භියකරණ අනුපූළුවෝ ගත්තම සංකයෙන් උපසර්ගයට කර කියන ධාතුව කර කියන දහතුව ඇවිල්ලා තය ප්‍රත්්‍යය සාමාන්‍යෙන් අපි කියනවා ධාතුගත්තට පස්සේ දැන් සම්ප්‍රදායන් තුනක්ති නොනේ තේරවාදයහි භ්‍යියා කරන සම්ප්‍රදාාය මොගගල්ලාන සම්ප්‍රදදාය ඊට පස්සේ කච්ඡායන සම්ප්‍රදාය ඊට පස්සේ දනති සම්පය ඒේකද දැ යුද දීපන විසරන විදිර මොගල්ලන සම්ප්‍රදාායිදී ධාතුවක අග සොරය හැමතිස්සමනෑ එකන්නේ බහු ධාතුක බහු බහු සොර තියෙන ධාතුවක් නම් කච්ඡායි කැන එක කර කියලා අපි සාමාන්‍ය මොගල්ලාන සම්ප්‍රදාායම ගන කර කියලා කිය අපි සාමාන්‍යෙන් ඔය ෆිල්ෝජි ක්‍රමේයට ගන්න කොට අපි සාමාන්‍ය පසු ස්ොරය ලොක් කල්ලයි කතා කරලදී එතකොට මෙතන අන්තිමට පදය හැදවා සංකත කියලා මේ සංකත කියනකට හේතුව තමයි සංස්කෘත බලපෑම සංස් තමයි උපසර්ගය මේ අල්සායන්නයි හයන්නයි දෙකේ බලපෑම්නිසා උක්හ කියලා වචනේ හැදෙනවා එතකොට මේක සංකත පෑන්න ලොප්වෙෙලා තායන්න බවට පත්වෙනවා ඇත්තට මෙතන මේ සාමානෙන් අප විහර කරනවා ලේසියට තයන්න ලොප්පෙලා කියෙනෙ නිවත්වෙල ටයනවා කිය නත්ත එක යා කරණනුපුළල වෙන විදිගට විස්සර කරන්නවා කෙසේ වෙතත් මෙතන මේ වියන්ජන තුනක් එක ළඟතියන් නිසා මේ වියන්ජනය දුරු වෙලා සංකතය කියන වචනය හැද සංකත කිය එ සංකත කියන වචනය අර්ථය තමයි ප්‍රත්්‍යයන් විසින් එකතු වෙලා සිදුකරපු දේ ප්‍රත්‍යයන් විසින් එකතු වෙලා සිදුකරපු දේ තමයි සංකත කියල කිය එට අපේ වැදගත් දෙයක් තමයි තේරවාද තිය හේතුඵල ධර්මය කිය තේරවාද තියෙන හේතුපල න්‍යය තමයි අපිට හේතුඵල න්‍යායවල් සාමාන්‍යයෙන් හතරක් තියෙනට පුළුව. එකන ඒක හේතු ඒක පණ එකත් ඉළඟ තමයි නානා ඒක හේතු නානා පල නානා හේතු නානා හේතු නානා පල මේ තමයි හේතු පල න්‍යායන් හතර ඒ හේතු ක පල කිය එක හේතුව එකම් පලයක් ඇති කරවුණවා කියෙන ධර්මනියය ඒක හේතු නානා පල කියල කියන්නේ එක හේතුවයි පල ගොඩයි උදාහරණය තමයි සර්ව බලධාරී දෙවියෙක් විසින් මේ ලෝකයේ සම්පූර්ණය නිර්මාණය කරා නානා හේතු ඒක පල කියන්න හේතු ගොඩක් එකතු වීම එකම පලයක් නිර්මාණය වනා කියලා ගන්න හේතු පල නියයි නා හේතු නානාල කිය කියන්නේ හේතු ගොඩකින් එක අවස්ථාවකදී හේතු ගොඩකින් පල ගොඩක් ඇතිවෙනවා කියනිය. බුදු දහම තියෙන්නේ නා හේතු නා පල කියන නයි. එකන් එක සිදුවීමක් සිද්ධ වෙනකොට හේතු රාශියයක් එකතු වෙලා ඒක එක පලයක්නෙ වෙයි පල රාශියයක් කටගන්නවා. දැන් අපි හිතම වුව ස්ත අපිඩ මෙහෙවා දැන්. ගන කොට අපි එක පලයක් කරගෙන පටිස් සවපාදය තියන එක හේතුයකින් එක පලයක් හටගන්න ධර්මණය එකට කියනව ප්‍රධාන නයින් දේශනා කර. අවිද්‍යාව නිසා සංස්කාර. පට්ටානේ තියෙන්නේ නානා හේතු නිසා පලයක් හටගන්න හැටි නානා හේතු නිසා පලයක් හටගන්න හැට. සිත හටගන්නවා හේතු රාශියකි හිත හටගන්නවා හේතු රා ඉතරද අපි නා හේ නා. විදිරීමක් විස්තර කරන්න පුළුව පටා නෙද නමුත් සාමාන්‍යෙන් අපි එක හේතුවක් කරගෙන හේතු රාශියයක් කරගෙන එක පලයක් කටගන්න විස්තර කර. නමුත් සැබහින්ම ප්‍රායෝගිකෝ සිද්ධ වෙන්නේ හේතු රාශියක් ඇතකැල්ලි පල රාශයක් කටගල. නමු ඒක ප්‍රාෝග ගණනකට අපිට වෙනවෙන උගන්න පේ නිසා අපි එක පලයක් කරගෙන ඒක තියෙන නා හේතු විස්ත්‍ර කර. නමුත් ප්‍රයෝගිකෝ බැලුවමඒ නා හේතු නෙක් ්‍රස්න කොට, පල රශසියක් කට දාහරණය පපුර්ව චිත්ත චෛතසික ධර්ම නිසා එතන හතු ගොඩක් පූර්ුව චිත්ත චෛසික ධර්ම නිසා. ඒවගේ මහටගෙන ඉබිච වස්තුරූපයක් නිසා ආරම්මණය නිසා සිතක් සහ චෛතසික ගොඩක් හටගන්න. එක සිතක් විතරක් නෙවෙයි.ඒ නිසා ඒ හේතු සමවායිෙන් ධර්ම ගොඩක් ධර්ම පොකුරක් ධර්ම සමෝහයක් හටගන්න. එනිසා තමයි බුද්ධ දේශනාව. නානාහේතු නානා පල දේශනාවක්ෙලකිව. එනිසා තවයි පච්චයෙහි බහු වචනෙන් අපික. ප්‍රත්වයන් විසින් සමාගන්වා එක මුතු වී එකට පැමිණිලා පත්ය සමවායෙන් හටගන්න උද්ධර්ම තමයි සංග රූපයුත් එහෙම රපයුත්ේ නත් මතක ඇති විශේෂයෙන් කිව රූපය හට ගන්න ප්‍රධාන හෙතු හතරයි. කර්ම චිත්ත රිතු ආහා රූපය හටගන්න ප්‍රධාන හේතු හතරයි. ඒ ඒවාගේ අපි ප්‍රකාශ කරා. කිසිම රූපයක් ප්‍රධාන හේතු දෙකින් හටගන්න කිය. ප්‍රධාන හිරු දෙකින් හට ගන්න. එක එක්කො කර්මජක්කො චිත්තජ එක්ක රතු දෙකවා හාරජ. කර්ණය රිතුව එකතුවෙලා හටගන්න කර්මජ රිතුජරූපය කෙක් නෑ. ඇබැයි සහර රූපෝලට රිතුදුරූපොල්ට කර්මය බලපෑම තියනෙන. සමහර රතුජරපට චිතේ බලපෑම තියනෙන හම ස්තරපිතරා. නමුත් ප්‍රධාන ප්‍රථේකයි තදන මෙත හැන්නට පුළුවන් කෙනෙග. එක්කම ප්‍රධාන ප්‍රත්‍යය රූපයකට තියෙන්නේ එසේ ඇතිකල් හි ඇයි මේ පච්චයෙහි කියලා බහු වචනින් තිබෙ එක කියල ඒකට හොඳ මුදාහරතමයි ප්‍රධාන ප්‍රත්ථ එකක් බව ඇත්ත නමුත් ඒ ප්‍රධාන ප්‍රත්්‍යයට තනිවම මේක උපදවන්නට හැකියාවක් නෑ. ය උදාහරණයකට ගත්තතුන් චිත්ත ජරූප කියලා ගැන්නක චිත්ත දරප උපදවන්නේ චිත්ත චෛතසික ධර්මඒ චිත දරපොල චිත චයිසි ධර්ම උපදවන්නට. අශ්‍යම සාධකයක් තමයි කර්මජ සන්තතියක් තියන්න ඕන පැවතගෙන කර්මජ සන්තතියක් කර්මජ සන්තතිය උපකාරය ඇතිකල්හෙම තමයි චිත්ත චයිසකයන්ට චිත්තජ රූප උපදවන්නට පුළුවන් වන්නේ. එනිසා මේ ප්‍රත්්‍ය සමවාය කියලා කියන්නේ මේ පත්්‍යය ගොඩේ එකතු මතරක් ගත්ම සිත නය බද වන්න බ චිතච දෙකෙන් මත උපද චිත චයික දෙකෙන් අපිකිවනෙද රූප ඉපදවීමට බැදගත්ම වෙන. ධර්ම තමයි සිත්තචේතනාවට අමතරව තියෙන්නේ ද්‍යානාග වත ඇති. ්‍යයානාංග සහිත සිත්ිතරයි මේ ගොපදුවන්නේ. දේවාගේම කර්මජ සන්තතියක බලපෑමත්වන. චිත දරූපුදු වන්නට ඉ මේ විදියට ගත් තම ප්‍රත්‍යයන්ගේ සමවායක් එක මුතුවක් ඇතිකල්හි තමයි ධර්මයෝ හටගන්න. හැබැයි මේගේ ප්‍රධාන ප්‍රත්්‍යය කවුදු කිතචයිස මෙත ප්‍රධාන පත්වේ. මේක අප ප්‍රධාන පත්ය. එනිසා අපි කියනවා සාමාන්‍යයෙන් එක ප්‍රධාන ප්‍රත්්‍යය රූපයකටති. නමු එකෙන් ගහමම නෑ ඒ හුදු එක ප්‍රත්තයෙන් පමණක් රූපය උපදිනවා කියන. පය නිසා සංකත කියලා කියනකොට පච්චේහි සමාගන්තවා කරයේ ඇති ප්‍රත්්‍යයන් එක මොතු වෙලා සිදුකරපුු ධර්මතමයි සංකත කියලා කියන සියලු රූපයෝ සංකත වෙන සියලු රූපියයෝ සංකත ව. ඉනට මෙතන පැන ගෙන තවත් ජටළලුවත් තමයි. සමාගන්තා පච්චයෙහි කරීඇති ප්‍රත්‍යයන් විසින් සිදු කරනු ලැබූ කීඇති කියෙනෙ කියෙන සිදු කරනව කර්ම කාර්ග ක්‍රියාව. සිදු කරනු ලැබු. එක ප්‍රත්‍යයන් විසින් මේ සකස් කරා. එදොට කෙනෙට හිතනට පුළුවන් ප්‍රත්්‍යයන්ට හේතුවට තියෙනවද පලේ ඉපදවීම උත්සාහයක් හේතුව විසි පලේ ඉපැදදුවද. එකන ආත්මයක් විසින් යම් දෙයක් කරාවගේ දෙයක්ද. මෙතන මතක තියාගන මේක හුද ව්‍යවහාරයක් පමණයි. හුදු ව්‍යවාහාරයක් පමණ. එහෙම නැතුව. ුදුරන්හන්සේකි දේශනාව හැටියට හේතුවන්ට නැහැ පල ඉපදවීම අවශ්‍යතාවය. හේතුන්ට නැහැ පල ඉපදවීම ඕනකමක්. එකට අපි කෙන අභ්‍යාපාරණය කියලා. අ්‍යාපාරණය එක ලංකාවේ සාමාන්‍යයෙන් ලියන්නේ අභ්‍යාපාරණය කියලා. අභ්‍යාපාර නැත නැත්තං අ්‍යාපාර නය කියන එක. මේක මේක අදහස් කරන්නේ හේතුවන්ට නැහැ. පදවීම අවශ්‍යතාවයක්ඒ නිසා මේ සංකත කියන පදය විස්තර කරු පච්චයෙහි සමාධන්වා කරී තීති කියන එකින් ගම් වන්නේ නැහැ හේතුන් අවශ්‍යතාවයක් ඇතුව රූපිපදවවගේ එකෙන් කිය එකයි හුදු කියන ක්‍රමයක් පමණයි එහෙම නැතුව ඒ හේතුවඋන්ට නෑහ පලිපදවීම අවශ්‍යතාවයක් තේරවාද ක්‍රමය හැති මේක තමයි අප දෙවැනි පදවිගන ගත්තා සප්‍රත්ය සහ සංකකත කියන වචන දෙකේ අර්ථ ඉළඟට තියන නිර්වාචනය තමයි අහේතුක කියන පද අහේතුක අහේතුක කියනකේ විරුද්ධ පදය සහේතුක කියලග සහේතුකව සහ හේතුූහි පත්තති මෙයින් අත් පදේ තමයි සහේතුකඒ නිර්වාචනයන්නේ කොහොමද සහ හේතුූහි වත්තන් තී සහිේතුකා එක සහිතු කාණ වන්න පුළුවන් සහිේතු කාෙන් ප්‍රයි ්‍රීිග පුුෂලි නො දක යෙන ව්බි මස සහ හේතුහි වත්තන්ති අර සප්‍රත්ය කතාවටම වගේම නිර්ශචන ඇනති එකතුවේ සහපච්චයෙහි වත්තන්ති. සහ හේතුහි වත්තන්ති සහ කියන්නේ සමඟ පවති පවතිත් හේතුන් සමඟ පවතින නිසා. ඉසලකිවේ තත්වයන් සමඟ පවතින නිසා. සාමානයෙන් අපි දන්න අභිධර්ම එකන ගත්තායි දන්න ප්‍රත්්‍යෙහ හේතුවකකිින්දක අර් එකක් කියන එක එකම අර්ථය තිය. නත් මෙතන දී මෙතන හේතු කියල අරගෙන තියෙන්නේ මෙන එකක් මූල හේතු කියල. මූල හේතුවෙන්නේ ලෝබදෝසමෝහ අලෝබ අදෝස අමෝහ. කිය හය තමයි මූල හේතුවෙන්නේ මූල හේතුන් සමඟ පවතින්න ධර්මෝලට කියන සහේතුක කියලා. එදට යම් කිසි ධර්මයක් මූල හේතුන් සමඟ නොපවතිී නම් නත්ති ඒතේ සංහේතුති හෙම වයා කමැහදන්නද. නත්ති ඒතේ සංහේතු. ඔවුන්ට හේතුන් හැ කිය නර්තයෙන් ඔවු අහේතුකයි කිය කිය සහේතු කියෙන හේතුන් සමඟ පවති මෙතන සමඟ පැවතීම කියලා කියන්න අර කියපු. හේතු පල නියා යනුව නෙවෙයි ඒ උප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වත්තුක එකන එකට එකම ඉපදීමක් ඇති බව එකම නිරෝධයක් ඇති බව එකම අරමුණක් ඇති බව එකම වස්තුවක් ඇසුරු කිරීම කියන සතර සම්ප්‍රයෝග ලක්ෂණවලින් යුක්තවීමයි මෙතැන සමඟ කියලා කිය කලින් තැන සමඟ කිව්වේ යම්කිසි හේතුවක් නිසා පලයක් හටගන්නවා නම් ඒ පල හේතුවෙන් යුක්ටයි කල වි්‍යවාහාරයට ගත් මෙත නෑ සමඟ කියලා කියන්නේ ඒ උප්පාද ඒක නිරෝධාදී වූ ලක්ෂණවලින් යු එකට මිශ්්‍ර වෙලා බෙදාවෙන් කර නොහැකි පරිදි මිශ්්‍ර වෙලා පවතිනවා කියන එකයි. එතකොට මේ හේතු ප්‍රතතියනය මේ හේතුන එකති මූල හේතු. ලෝබදෝස මොහෝ අලෝබදෝ සමහ කියන චෛතසික ධර්ම හයි දෙෙන. චයිසික ධර්ම හයි දෙෙන. අපි දන්නවා මේ චිත්ත චෛසික ධර්මය එක මිශ්්‍ර වෙලා පවති. සතර සම්ප්‍රයෝග ලක්ෂණය. එකට මිශ්්‍ර වෙලා පවතිී. ඉතින් මේ හේතු එ නාම ධර්මයෝ නාම ධර්මයක මිශ්ව වෙන. හැබැයි කවදාවත් නාමධර්ම රූපධර්මයක්ක සම්ප්‍රයුත්තවෙනි නෑ. නාම ධර්ම රූපධර්මයක සම්පයුත්තුවන්නේ ඔ ඕුන වුන්වට යැපෙන බව ඇත්ත නමුත් අර කියපු සතර සම්ප්‍රයෝග ලක්ෂණවලින් මිශ්්‍රවීමක් වන්නේ නැහැ නාම රූප දෙක. නාම නාම පමණයි මිශ්්‍රවීම සිද්ධවත්. රූප රූප සම්බන්ධයෙන් අපි කියන්න නැහැ මිශ්‍ර වුනාද නැදකිල හතුව තමයි එකත් පොඩ්ඩක් කියලා යන්න. මේ සංප්‍රයෝග සංසටහ කියන වචන අපි සංසට්ට කියන වචන විදවාා ගන්න. සංසට්ට භාවය නැත්තන් අපි කියමුකෝ දැන් කියන උදාහරණ එකට නාමය සහ නාමය නාමය සහ. රූපය රූපය සහ රූපය ඊට පස්සේ නාමය රූපය සහ නාමය සහ නිර්වාණය රූපය සහ නිර්වාණය මේන සාමාන්‍ය මිශ් වෙන්ටුල පද නාමය නාමය සම්ප්‍රයුක්ටයි නාමය නාමයෙන් සම්ප්‍රයුක්ටයි මේ කියන්නේ එකට හට ගන්න නාව නොර්ම එහෙම නැතුව සිද දෙකක් එකනෙක සම්ප්‍රයුක්ත වන්නේ නැහැ රණය අපි ලියමුකු සම්පූර්ණි සම්ප්‍රයුක්තයි නාමේ රූපය විපප්‍රයුක්තයි විශේෂෙන් මේ අපි අරගන්නේ වස්තුරු නිකං සියලු රූපොල්ට වඩ ගොඩක්ම ගන්නේ වස්තුරූපයක් ඇසුර කරගෙන චිත්ත චෛස්සික ධර්මය හට ගන්නවා නං ඒ ධර්මය එකනෙකට විප්‍රයුක්තයි ක කියලා කිය. इससेක ධर्මටික් නිසා චිත්ත රූप හට ගන්නවා න ඒ देखක විප්‍රයुक्ताයි කිය ඒගේ අපි ගන්න සිර නම රූපලට ගණඩ පුළුවගේ කමේමොක තු තමයි ප්चाා जाත වස च इस ධर्ම නිසා जතක ධर्මය රूपයන් ටපකාර करරනනම් ප්चाා जाත ප්‍රත්्य වශෙන් එතන පरुक्ताයි ක එනිසා විපरයुक्त भाාවේने ම රूप දෙකා නම सा रूप විरයुक् है नाम सा नाේ संप्්‍රयुक्त है රूप सा रूप සම්बධයෙන් प्रकाशයක් කර නෑ හේතුව තමයි මේ විප්‍රයුක්ත කියන වචනය යෙදිලා තියෙන්නේ යම් කිසි අර්ථයක් පද නම් කර මොකදද යම්කිසි ධර්ම කීපයක් සම්බන්ධයෙන් සම්ප්‍රයුක්ත සංකාව උපදී නම් සංසක්ට එකට මිස්් වෙලා තියෙනවා කියන සැකය නැත්තන් අදහස්ස උපදී නම් ඒ අදහස්ස දුරකිරීමටයි නාමයයි රූපයයි විප්‍රයුක්තයි කියක ීමකද මේක සැබෑම් ප්‍රශ්නය නාම රූප දෙක වෙන් කරගත්තේ නැතින් නම්. නාම රූප පරිච්ෂේදේ සිද්ධකරගත්තේ නැති නම්. විදර්සනාව ඉදිරියක් කියලදයක් නෑ. විදර්සනාව ඉදිරියක් කියලද මේඒක අත්‍යාවශ්‍යම දෙයක්. නාම රූප දෙක පරිච්චේද කිරීම. නාම රූප දෙක දෙකක් ලෙස සැලකීම. දෙකක් ලෙස අවබෝධ කර ගැනීම. එනිසා නාමයයි රූපයයි විප්‍රයුත්තයි කියලා දේශනාව එනවා. රූපයයි රූපයයි කියන එක සත්‍රමහා ධදු සත්‍රමහා ධාත්තු සමග. ම් එකට පැවතුනාට එකට පවතිනවා ඒව ඒකුඋපාදයක නිරෝධදහදී ලක්ෂණ පවතිනවා එකක් තමයි ඒවා බෙන්කර දැකගන්නට ලේසි. ඒ බෙන්කර දැකගන්නට ලේසි. ඒවාගේ අනිත් එක තමයි ඒ සම්ප්‍රයුක්ට ප්‍රශ්නය එතන්ට ආවත් ඒ එතනම් ගැටඩුවක් නැදී සම්ප්‍රයුක්ට ප්‍රශ්නය. ප රප දෙක් සම්ප්‍රයුක්්තයි කියලා එකට මිස්ට වෙලාප ඇතරම මෙතන සම්ප්‍රයුත්ත සංකාව කියනකගේ තේරුම තමයි නාම රූප දෙකම එකක් ලෙස සලකනකයි ප්‍රශ්නය. සම්ප්‍රයුත්තයි ගලකුවම ඒ දෙක ධර්ම දෙකක් එකට තියෙනවා කියලා තේරුම තියෙනුවා. අපිට එන්නේ මෙතන නාමයයි රූපයයි එක්කොට එක දෙයක් ලෙසා අරගෙන. ආත්ම සංඥාව. නාම ධර්ම දෙකක් ද නාම ධර්ම සමූහයක් එකක් ලෙසසා අරගත්තක ගැටලුවක් න එහෙමතයි විදර්සනාටක් ගන්නන්නේ අපි. ය වෙන් කරට අවශ්‍යනය ශිීලු නම ධර්මුව ඒව එක ධර්මයක් ලෙස ගත්තාට ගැටලුවක් නැහැ. නාමයයි රූපයයි එකක් ලෙස ගත්ත. එතන තියෙන්නේ නාම රූප දෙක මි්්‍ර වෙලා එකදයක් ලෙස ගත්තමඒ කියන්නේ ආත්ම සංඥාවට ඒ කියන්නේ ආත්ම සඥාවට ඒක කඩන් නැතුව ඉදිරියට යාමක් නෑ රූපයයි රූපයයි දෙන්නා මේ නාමයයි නාමයයි වගේ සම්ප්‍රයුක්ත නෝන නිසා සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ නැහැ ඒ තරම් මිශ්්‍රවීමක් නෑවුගේ ඒ වගේම ඒ දෙන්න විප්‍රයුක්තවීමකුත් නැහැ ඒ දෙක මිශ්‍රයි ඒ වගේම අනිතක තම විප්‍රයුක්ත කියන පදේ යොදල තියෙන්නේ ඒකත්වයන් අරගෙන ආත්ම සංඥාව ඇතිබිය හැකි තැන්තියෙනවා ඒකත්වයක්ට සරගෙන ආත්ම සංඥාව ඇතිවිය හැකි තැන්වල ඒ වැරදි දෘෂ්ටිය යටපත් කිරීමට තමයි නාමරූප දෙක එකට පැවතියත් ඒ දෙක දෙකක් වෙනම ධර්මකර සලකලාති නි එක අතතිරේක දෙයක් මංම කියන්නේ විපයුක්ත කතාව. එනිසායි නාමයයි රූපයයි කියන එක හැමතිස්සිම විප්‍රයුක්තයි. මෙතන මේ සහේතුක කියන පද සහකීලා අරගෙන තින සම්ප්‍රයුක්ත කියන අර්ථයෙන් එකට මිශ්්‍ර වෙලා පවතිනවා කියන එක. එනිසා රූපය ද මෙතන ගත්ත හේතුවොමොකක්ද චෛතසික ධර්ම හයන්. රූපයහවදාවත් චෛතසික ධර්මය සම්ප්‍රයුක්ත වන්නේ නෑ. නාමය රූපය එකන එකට විප්‍රයුක්තයි ඒ නිසා රූපය හැම විටම අහේතුකයි අහේතුක කියන එක තේරුම ලෝබදෝ සමෝහ අලෝබාදෝ සමෝහ කියන ධර්ම සමග මිශ්්‍ර වෙලා නෑ සම්ප්‍රයුක්ත වෙලා නැහැඒට මේක ඊළඟට එන්න පුළන් අනිත් ගැටලුව තමයි මේ හේතු කියන වච්චනය ප්‍රත්‍ය කියනල සාර්ථකථනයකර පත්තිය එක කියන්නේ හේතුව හේතු පල න්‍යායේ ප්‍රත්ය කියලා අර්ථකතනය කළොත් කෙනෙක්ට හිතෙන්ට පුළුවන් රූපය අහේතුක වහට ගත්තාවා. හේතු රහිතව හටගන්නවා කියන. එහෙම අඔුත් ඒක සම්පූර්ණයෙන් තේරවාදට පටහැනි සම්පූර්ණයෙන් තේරවාදර පටහැනි. මාධ්‍යමික දර්ශනයේදී එක ආචාරවරයක් තරක කරනවා. හේතුවක් නිසා පලයක් හටගන්නවා කියන එක අතාර්කිකයි එකන තාරක් තර්කයට ගෝචර නැහැ කියලා හු ක්‍රම හතරකට. විස්තරයක්ගේ. නමුත් තෙරවාදේ තියෙන්නේ හේතුවක් නිසා නොතිපිච්ච ධරමයක් අලුතෙන් හටගන්නවා කියන. එකයි තෙරවාදීන්ගේ නිර්වචනය. ඉති ඒ නිසා යම් කෙනෙක් මේ අහේතුක කියන පදයෙන් හේතු කියන එක ප්‍රත්ති කියලාර ගත්තු. රූපය අපපච්චේ වෙනවා. රූපය ප්‍රත්යකින් තොරව හටගත්ත වෙනවා සම්පූර්යෙන් තේරවාදයට පටහැනි නිර්වචනයක්. ඒ නිසා මෙතන හේතු කියනකින් අරගෙන තියනෙ මුූල හේතු. එහෙම නැතුව ප්‍රත්්‍ය කියන අර්ථය නොවේ. ප්‍රත්්‍ය කිය නර්ථය නොවේ. අහේතුක වෙන්නේ අර රූපය ලෝබදෝස මෝහ අලෝබදෝ සමහෝ සමඟ සම්ප්‍රයුක්ත වෙලා නැති නිස. සම්ප්‍රයුක්ත වෙලා නැති නිසා. ඉතින් නිසා අහිතන එක පැහැදිවෙන්නට ඇති කියලා තුන්ගෙනනි පදය අහේතුකයි. සියලු රූපය අහේතුකයි. ඊළඟ පදේ තමයි අනආරමණ. ආරම්ම කියන එක තේරුම තමයි රූපය අරමුණු ගන්නේ නැහැ කියන එක රූපය අරමුණු ගන්නේ නැහැ කියන එක. උදාහරණයකට අපි ගත්ොත් න එකගේ ඊළඟ පදේතමයි විරුද් පපදේ තමයි සාරම්මණ කියන එක. සාරම්මණ කියන එක අපි අර්ථය ගන්නේ සහ ආරම්මනයහිත් වත්තන්තීති සාරම්මන අරමුණු සමඟ පවතන නිසා සාරමණ කියලකෙන මෙතැන සහිත භාවය වෙන්නේ දැකලින් සහිත භාවය අප ගත්තේ යම් කිසිේ හේතුවක් නිසා පලයක් හටගන්නවා නම් ඒ පලය හේතුෙන් යුක්තයි කියලකිවා. හතුක සහේතුක සහේතු කතාවද සහ කියලකිවවේ සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් මිශ්්‍ර නිසා. මෙතැන සමගතියෙන කියලා කියන්නේ යම් කිසි නාමද යම් කි ධර්මයක් අරමුණු ගන්නවානම්. අරමුණු දැනගන්නවානම්. අරුණ අරමුණු කරනවා නම්. ඒ ධර්මය අරමුණෙන් යුක්තයි කියලාප කිය. අරමුණෙන් යුක්ත. එතන යනෙන සතර සම්ප්‍රයෝග ලක්ෂණය මිශ්්‍ර භාවයක් නෙවයි. යම් කිසි ධර්මයක් තව ධර්මයක් අරමුණු කරනවා නං. ඒ අරමුණු නාම ධර්මද උදාහරණයකට නාමය මේ තමයි ආරම්මණ. අපිට කියන්න පුළුවන් මෙතනදී නාමය අරමුණු සහිතයි අරුණ සහිතයි මොකද හේතුව මෙයා ධර්මයක් අරමුණු කරන නිසා. ධර්මයක් අරමුණු කරන නිසා. එකතුට ආරම්මණයි සාරම්මණය කැනඒ එක. රූප ධර්මයෝ මෙසේ අරමුණු ගැනීමක් සිද්ධ කරන්නේ. රූපධර්මයෝ මෙසේ අරමුණු ගැනීමක් සිද්ධ කරන්නේ නෑ. ඒ නිසා රූපයෝ අනාරම්මනයි. රූපයෝ අනාරම්මනයි. ඒ අනාරම්මණ කියන පදව අපති හදාගනේ. නත්තිතේ සම්. ආරම්ම නන්. නත්ති තේසන් ආරම්ම නන්ති අනාරම්මන ඔවුන්ට අරමුණක් නැති බැවින් ඔවුන් අනාරම්මණ ලෙස අර්ථකතනය කරන ඔවුන නාරම්ම ලෙස ර්ථකය එනිසා හේතුව රූපයහි අරමුණු ගැනීමක් නැත චිත්ත චෛසික ධර්මෝල තියනවා වෙන ධර්මයක් දැනගන්න බවක් ව විසලරන්නන්න දැනගන්නවා කියෙන එක වෙන ධර්මයක් අරමුණු කරන බවත්. වෙන ධර්මයක් පිළිබඳව අවබහෝ දෙයක් ඇතිවෙන බවක්. දට උදාහරයට ගත්තොත් අපි ඇස් දෙක බහලා ඇස් දෙක ඇරියම ඉදිරියේ තියෙන බඩු ටික වස්තු ටිකක් අපට ප්‍රකට වුණානේ. එක අපි දැනගත්තා. එක අපි දැනගත්තා. ඒ දැනගැනීම සිද්ධ වනේ චක්ෂුර විඤ්්‍යානය නිසා. ඇ ඇසේ හටගන්න විඤ්ඥානයේ නිසා. ඩැන් අත තිබුණා කියලා අතට ඒ දැනගැනීම සිද්ධ වන්නේ නෑ. අත යමක් පර්ස වුණොත් කායි විඤඥානය දැනගැනීම සිද්ධුවෙනවා. රූපයට නැහැ අර කියපු විඤ්ඥානයේ ලක්ෂන. අරමුණක් දැනගන්න අරමුණක් ගන්න බව නෑ. ඒ නිසා රූපය සැබවින්ම අරමුණු වලින් තොරයි. අරමුණු ගැනීමෙන් තොරයි. ඒ ලක්ෂනේ හැකියාව ඒ රූපයට නැහැ නිසා රූපය අනාරම්මණකිලි අර්ථකතනය කර. ද මෙතන ඉන්නපුළ තවත් අර්ථකතනයක් තමයි අනාරම්මණ කියන එක අපට තවත්ති දිහකට නිර්වචනය කරන්න පුළුවන් නෑආරම්මන අනාරම්ම නෑ ආරම්මන අනාරම්මනං කිය අර්ථකථනය කොරොත් රූපපය අරමුණක් නොවේ කියලයි කියලති. මෙක කර්ම ධාරය සමාසයක්. රූපය අරමුණක් නොවේ න කිය එක පරිවර්තන වෙනවා අන් කියලා හරණ අපි සාමාන්‍ය සාම්ප්‍රදායක ද්‍යාකරන්න ක්‍රමේදී මෙතනත් නත්ති කියන එක අන් කියල තමයිමවිල කිය එක තමයි අන මෙතන වෙනස තමයි මෙතන කියන්නේ ඔවුන්ට අරමුණක් නැති නිසා ඔවුන් අනාරම්මණයි. මේ නිර්මචනයේදී රූපය නාරම්මනයි කියලා කිවෝත් කවුහරි රූපය අරමුණු නොවන නිසා ආනාරම්මනයි රපය අරමුණක් වෙන්නේ නෑ. රූපය අරමුණක් ලිස දැනගන්නට බෑ. රූපේ දැකගන්නට බෑ. රූපය අරමුණු කරන්නට බැහැ කියන එකයි මේ නිර්වචනය අත් මේක තේරවාදයට සම්පූර්ණ පටහැනි නිර්වචනයක්. මේ නිර් උදාහරණයකට අපිකන නිර්වාණය අනාරම්මණයි. නිර්වාණය අනාරම්මණයි. රූපය අනාරම්මණයි. එත මේ පළවෙනි නිර්වචනයෙන් ගියොත්. නිර්වාණය අනාරම්මණ කියන එක පල අනාරම්මන කියන පදය? මේ නිර්වචනයෙන් අපි හැදුවොත් නිර්වාණයත් අරමුණු කළ නොහැකි වෙන්නටවත් සාමාන්‍යයෙන් අපි එන්නේ රූපය අනාරම්ම නැයි නිර්වාණය අනාරම්ම අනේ රූපය අනාරම්ම නෑ ර්වා නිර්වාණය අනාරම්ම නැයි කියලාත් මේ පළවෙනි ම කරර්ධාර විග්‍රහයං වො පය අරමුණු කළන හැකි නිර්වාණය අරමුණු කළන හැකි නෑ මේක තේරවාද නිර්වචක පැදි නිර්වාචක මූලික තේරවාද සිද්ධන්ය රූපය අනාරම්මනයි කියල කියන්න රූපය අරමුණු ගන්න නෑ රූපයට අරමුණක් නැහැකි නිර්වාණයට අරමුණක් න නිර්වාණය අරමුණ ගැනීම සිද්ධරන්න අර චිත්ත චෛසික කල තියන අරමුණු දැනගන්න බව රූපයට නෑ මේක ඉතාම මූලක සිද්ධන්තය බැරිවෙලාහරි මේක වැදුවත් අපි මේ මූලික ලක්ෂණ අපි දන්නේ නැත්තම් උදහරණයක. මේ මූලික ලක්ෂණය රූපයට අරමුණක් නැහැ කියන එක තමයි දිට්ටි විශුද්ධිය පදනම හද රූපයටට අරමුණක් නැ කියනෙ එක තමයි දිට්ටි විශුද්ධියෙහි පදනම. දිිට්ටි විශුද්ධිය සම්පාදනය කරන යෝගයා නනාමරූප පරිච්චේත ඥනය ඇතිකර ගන්නපුට ඇතිකර ගන්න ප්‍රබලම ප්‍රධානම අබෝධයක් තමයි නාමේ ලක්සණ සහ රූපය ලක්ෂණ එකනෙකට වෙනස් කිය එක. නාමයට තියන අරමුණු ගන්න බවක් රූපයට එබඳ ලක්සණයක් නෑ අරමුණට නැවෙන බවක් රූපයට නෑ. අරමුණට අරමුණ අපේක්ෂ කරන බවක් රූපයට නෑ. ඒ අ අවිඥ්ඥාණිකයි රූපේ කිය එක. මෙන්න මේ වෙනස් තේරුම් ගැනීම තමයි නාම රූප පරිච්ෂේද ඥානයේ කියලා කියන්න. නාම රූප පරිච්ෂේයට ඥානයේ ඇතිවච්ච කෙනා දන්නවා රූපයට අරමුණු ගැනීමක් සිද්ධ කරන්නේ නෑ රූපේ. එනිසා මතකතියාාගන්නට ඕන රූපන්, සිල් රූපය අමුණු ගැනීමක් නැහැ අරමුණු ගැනීම තෙරවාදේ තින මූලිකම නිර්වශණයක් තමයි රූපය අරමුණු කරන්නට බැහැ කියන එක නෙවෙයි. එම ගත්ත ගමන් තෙරවාදයෙන් බාහිර තර්කය. එක සම්පූර්ණයෙන් තේරවාදයටටහැන් කිසිද්දු සම්බන්ධයනය තරවාද. තෙරවාදේ තියන මූලිකම සිද්ධන්තය තමයි අනාරම්මන යනු රූපය අරමුණු ගන්නේ නැහැකිේ. රපයට අරමුණු නැහැ කිය එකයි අනාරම්මණ කියන එක නත්ති තේසං ආරම්ම නන්ති අනාරම්මණන් තමයි තේරවාදී බිග්‍රහය. තිය නිසා හතරවැනි පදේ තමයි අනාරම්මන සප්‍රත්යක වේ සියලු රූපයෝ හේතුන් සමඟ පවති. සංස්කෘත සියලු රූපයෝ හේතුන් විසින් සකස් කරන ලැබූ. අහේතුක සියල රූපයෝ මූල හේතුන් සමඟ මිශ්්‍රවීනෑ සම්ප්‍රයුක්ත වීනෑ. ආරම්මණ සියලු රූපයන්ට අරමුණු ගැනීමේ හැකියාවක් නැහැ. මේ තමයි මූලිකහද අතර. ඊළඟට අපි එනවා මේක කර්මජ චිත්තජ රිතුජ ආහාර්ජකකින සීල්ු රූපුවලට වලංගුව නි්පන්න අනිෂපන්න බෙ දෙෙන් අප ඉගෙන ගත්ත රපොලට ලංගුවයේ මහා බූත උපාධාය රූපෝලට වලංගුව සිල්ුරපගෙනැ අපි කියන්න සිල් රූපෝල තින පොදු ලක්ෂණයක් මේ පොදු ලක්ෂණටයක් අපි සාකච්ඡාවට ගන්න. ඊළඟට එන උපාධානීය. උපාධානීය ශාස් උපාන ශස් මේ පදේ හදන්න සාමාන්‍යයෙන් උපාදානස් හිතන්ති උපාදා හි තද්දිතියක් සමාශයක් උපාධානයන්ට හිත නිසා මේ ිතකපදයක් ලෙසත් හදන්නට පුළුවන් උපාධානී කිය එක උපාධානයට හිත බැවිීම. උපාධාන කියනම ලෝබය සහ දෘෂ්ටිය හිත කියලා කියන්නේ උපාධානක ක සුදුසුී කියන එක. උපාධානයන්ට සුදුසු. ගැලපෙන ඒ තමයි උපාධානයට හිතයි කියල කිය. ම් කිසි දැන් උදාහරනයක රු රෝබේසා දෘෂ්ටිට රූපේ කියනෙ කෙහි අලනවා කියනක මුත්තුවෙන් කියන දෙ තමන්ගේ රූපය අනුන්ගේ රුපට ප ාලන අවි්‍යාන රුපල්ට ියාලනවා එනිසා රූපේ කියන එක ලොහබේට හොඳම ආහරය. ලට දෘෂ්ටියට රූපේ ආත්ම ලි සරගන්නවා රූපේ ආත්ම කොට සක් ලසාරගන්නවා නේද ඉතිරිිය කාආත්ම කර රුපය අආත්ම මේලිසර රපය අත්මලස ගැනීමත් සරව සම්ූර්ය හරි නෑයගන හරගකිීම අදස් කරන්නේ රූපය අනාත්මයි නාමේ ආත්මයි කියල ගත්තුත් එතනේ දෘෂ්ටි අවුලු සියලු ධර්මය අනාත්මයි කියනෙක තමයි නිවැරදිී තේරවාද හැ ුදුරන් ැසක දේශනටට රූපය අනාත්මයි කියලා ගන්නකොට යම් කෙනෙක් නාමයට ආත්මය බාර දීලන නාමයට ආත්මය බාරදීල නම් ඒ රූපය නාත්මය ලෙස සැකීම ප්‍රමාණවත් නැහැ අවබෝධය සඳක් රඒය නිසා රූපය ආත්මය ලෙස ගන්නවා ූපේ ආත්මේ කොටසක් ලෙස ගන්නවා සමහට එක ගේ රුපයත්මේ කොටසක් ලසගන්නකට රුපය නාත්ම කරලා ඉදිරිට ආත්මේ සාර්ග මක්රද. මේ වගේ රූපය දෘෂ්ියයටට බොම හිතායි දෘෂ්ටි අරමුණු වෙනවා දෘෂ්ටියයට අරමුණු වෙන දර්වා. ඒ නිසා ලෝබදිට්ටි කියන උපාධානයන්ට අරමුණුවීම් වය. උපාධානයන් විසින් ගනු ලබන නිසා උපාධානය කියල. උපාදාන්ට හිත කර නිසා උපාධානීය කියලා. තොට මෙතැරදිවෙන්නේ මොකක්ද උපාධානය තමයි ලෝභය සහ දෘෂ්ටිය මේ දෙක විසින් අරමුණු කරන රූපය උපාධානීයි අරමුණු කිරී අරුණකිරී උපානය න් අමුණු කරු ලබන ධර්මයෝ උපාදාානයන් විසින් ඇලනෑ වැරදිල සබෝධ කරගන්න ධර්මයෝ උපාදානීයඇලෙ සපි සල කරු. ශාස්්‍යව කියන පදෙ ආපහ වෙන්න මේක අශසාස ව කියල පාලියෙන් දන්නේ ශාසව සහ ආසවේහි වත්තන්ටීටී සාසවා සහ ආසල සමඟ පවති මේ නිර්වචනය හතර පාරක් අපිටාවන. හේතුන් පත්තය නිසා පවති හේතුූන් නිසා පවති පත්ය සමඟ පවති හේතුම් සමඟ පවති ආරම්මණයක් සමඟ පවති ආශ්‍රව සමඟ පවති. සමග කිය අර්ථය හර්ථ හතරක් නිර්චන හතර හතරතිඉන්න නිර්වාචනය අර්ථ හතරක්. සහ ආසවෙහිවත්ත නැෑ සහ හේතුූහිවත්තන්ති සහේතුක කියල කිව්වේ ලෝබදෝසමෝහ අලෝබදෝස සමමහ සමඟ මිශ්්‍ර වෙලා පවතින ධර්මයක් කියන. මිශ්්‍ර වෙලා පවතිනව. මෙතැන සහ ආසවහිවත්තන්ති කියනකොට ආශ්්‍රව සමග මිශ්්‍රවීමනේ කතාගේ ආශ්ව සමග මිශ්ව වෙනවනන් අපි ධර්මය යුදන වචනය තමයි ආශව සම්පයුත්ත කියන එක දම්ම ස. සව සම්පයුත්ත දම්ම සංගන ිගෙන ගත්තයි දන්නවා ආසවා දම්මා නෝ ආසවා දම්මා ශාසවා දම්මා අනාසවා දම්මා ආසව සම්පයුත්තා දම්මා ආසව දිිපයුත්තාද ආසවාචේව දම්ම ආසව සම්යු ආසවාච ශසවාචේව දම්මා නෝච ආසවා ආසවාචයව දම්ම ආසව සම්පයුත්තාච ආසව සම්පයුාජේව දම්මා නෝචාසවා පසේ ආස විපයුත්තා කෝමන දම්මා සාාසවාපී ආස විපයුත්තාකෝපන දම්මා අනාවා එ පේ අතිම පේතිකටම ඇදලගන්න ආස විපයුත්තා කෝමන දම්මා සාසවාපී ආසව විපයුත්තාකෝ පන දම්මා අ අප දම සංගය කියන කොට ගන්නේ අවසාන පද විතර නමු තාර්ථ ගන්න කොට එ පදදම යුතු කළ ගන්න එතකොට මේ ආසව සම්පයුත්ත කියන්නේ ආශසෝ සමග යතුනක. ශාස්සව කියලා කියන්නේ මොකද ආශත්‍රවයන්ට අරමුණුවෙනවා කිය එකයි. උපාධානය වගේමයි මොකක්ද මෙතන වෙන්නේ ආ්‍රව ආශත්‍රව හතරක්තියෙනවානි කාමාත්‍රව භාසව දික්ට ආාශ්‍ර අවිද්‍යාස්තව පරමාර්ථ වශයෙන්ගත් තම ලෝභය දික්්තිය මෝහය මේ තුන විසින් අරමුණු කරනු ලබන. මි මෙමක් අ රූපය අරමුණු කරනු ලබනවා ඒ නිසා රූපය සාාසව වෙනවා මෙතන වෙලා තියෙන්නේ මොකක්ද රූපපය ආශ්‍රව සහිතයි රූපය ආශ්‍රවයන් ගිසින් අරමුණු කරනු ලබන නිසා ආශ්්‍රව සහිතයි ල්ල ගද පිගත් න්ඩා මෙතන මේ විදිහමයි මේ උපදාානයන් විසින් අරමුණු කරන නිසා උපාධානයන්ට මෙතනින් උපාදානන්ට හිතයි කිය ලපිගත් උපදාානන්ට හිතයි. මේ දෙකම එක ගත්ත මොකද උපාධානයන් විසින් අරමුණ කරු ලබන රූපයෝ උපාදාානයන්ට හිත රූපය පාදාාය. ආශ්‍රවයන් විසින් අරමුණු කරු බන් ලූපයෝ ආශ්‍රව සහිත රූපයෝ කිය ශස්සවධර්. අි කලින්කව මතකද සාරම්මන කතා විදි මතකද ගත්ත නිර්වචනය. සාරම්මනේ දිගත්ත ඇතුු කහොමද නාම ධර්මය අරමුණ නාමේ විසින් අරමුණ ගනු ලබන නිසා නාමය අරමුණු සහිතයි කියලා කිව නාමය අරමුණු සේ තයන අරමුණ ගන්නම අරමුණ නාමය අරුණු සහිතයි මෙතන ලාති අනි පැත්ත ආශ්සව අරමුණ ගන්න නිසා රූපය ගන්න සහිරු ආශවයන්ට අරමුණුව වන ධර්මය ආශව සහිතයිත. එදක මනිස්තේරත්. අරමුණ ගැන කතා කරන කොට නාම ධර්මය අරමුණ ගන්නවා. එතකොට නාම ධර්මය අරුණය යුක්තයි. මෙතන ගන්න ආශ්්‍රවය අරමුණ ගන්නවා එනිසා අරමුණ ආශ්වයන්ගේ යුක්තයි කියලාපිකය. එනිසා මෙතන ශාස්ව කියන එක තේරුම ආශ්‍රවයන්ට අරමුණ වෙනවා කියන එක. ආශ්‍රව සමඟ පවතිනවා කියන එක නෙවෙයි. සහේතුක කියනකොට එහම නෙවෙයි හේතුන් සමඟ පවතිවා කිය එක. ඒනිසා තමයි තේරවාදේහි අර්ථ දෙනකොට ඉතා මැද දැමේ සහ කියන සමඟ කියන අර්ථයම මෙතැන විරක් අපි අර්ථහරක්කිට තවාර්ථයක්ත් සනිදස්සන කියන පදේදි. ඒක එනවා මේ රූප විභාග අවසානයේ කතා කරයිම. නිදස්සන ගෙන පදී විස්තර කර එක ඒ ගැුරු විස්තරේ ියල ැහැමම් පොතේ හැනු් එකේ ඩ විතර කරන්නම් මතක්කුණ ඉතිං මේ කියද මෙතනම් පේරනවා සහනැත්තන් සමඟ කියනෙ එකෙහි අර්ථ හතරක් ම අප ගැකක් එතර මේ අප අවසන් කරමුරුඒ සමඟ කියනෙ එක අප අවසානයමු ඉළඟට ඒ ආර්ථටිකට දැන් උපානයන් විසි අරමළු කරල නිසා උපදාානට හිත නිසා උපානක ිල්රූප පානයට හි ඉඩබසේ ආශ්‍රවයන්ට අරමුණුවන නිසා ආශත්‍රම සමඟ පවතින වක ආශ්‍රණයට ශසවකිලකුව මෙතැනදී මතක තියාගන්න රහතන් වහන්තේ වහන්සේගේ ස්කන්දයෝොත්. රූපයත් උපාධානීයයි. උවහන්සේගේ සන්තානය උපාදාන හටගෙන උන්හන්සේගේ රූපය අරමුණු කරන්න නැහැ. වෙනයට රහතන් වහන්සේගේ රූපය අරමුණුකරගෙන ලෝබය දෘෂ්ට හටකන හොඳ දහන සෝයයේ සිටුවරයා. ායන රහතන් වහසගේ ඉතා ආකරශණය සරීරයේ දැකලා සිටවිල්ලක් පහලුනානේ එක්කෝ මේ මනුස්්‍යයා මේ ශ්‍රමණය මගේ බිරිදවේවා එමට මගේ බිරිඳර මෙබු සරීරයක් පෝතිය තවගේ නිකල් ලොකු දරුණු කෙලේසියක් හටකට එකඒක ලිග පරිවත්වය නාක දක් කරති. දේනිසා රහතන් වහන්සේගේ සන්තන බුදුජාණන් වහන්සේගේ සන්තාටඇලුනා ජ සොදරාවටේ ආලේ තිබු එනි ඩ කුල් ල්. ම පාප ග තමේ හැගීම තිබුණ සුද්ද ජනන්ට හැගම තිබුණ නි ද ප එනිසා උන්වහන්සේගේ සන්තහනය කෙලෙස්න තිබ වෙනම එකක්. නැත් බාහිර සන්තානවල ඒ ධර්මය බර්ම අරමුණු කරගෙන කෙස්ස ගන නිසා රහතන් වහන්සේගේ ස්කන්දයෝ සියලු ස්කන්දයෝ නෙවෙයි ලෝකෝත්තර ස්කන්ද හැර අවශේෂ ස්කන්දයෝ උපාධානයන්ට අරමුණු විය හැකියි ඒ උන්හන්සේ සතාන හැටක උපදාානය නෙවයි න එනිසා අපි බාහිරාධ්‍යන්ත්‍ර බේදයකින් තුොරව ඒව උපාධානයන් විසින් අරමහ ක හකි ධර්ම උපදාානට හිත ධර්ම එනිසා උපාධානය උපාදානස්කන්ද ස්කන්ද උපාදාන ස්කන්ද කියනක බෙදීමත් හොමින් පඋපාදානස්කන්ද කියයන උපාධානීය ස්කන්ද කියනකට තව වචනය. උපාදානස්කන්ද උපාධානීය ස්කද කියනකේ තේරුම එකයි. උපාධනස්කන්ද යනුව උපාධාන පවතින සන්තානයක තිය ස්කන්ද නෙවෙයි. ම නිර්චනය ගන්නට පුළුවන් පාලියන පලි කියනක බසාාවන් පාලි කියනක තියන එක ලක්ෂනයක් තමයි අර්ථ දෙන්න පුළුවන් එක බරද පුළුව එකන දකිනන්න පුළුවන් පාලේ දුරලතාාවයක් ලාම කනෙ එකක ලස්සන අක් න්නට පුළුව එොට පාදානස් එක නිසා තමයි ගොඩක් පෙලාවට ධර්ම විග්‍රහයන් නා බෙදීම වන්න තිනක හෙතුවර්ග නාරම්මණ කියනක සහරෙ කටථකතනය කරන්න පුළුව හුප අරමණු ගන්න හැ කියල ඒ විග්‍රහයනිවැරදි න ආරම්මන අ රම්මණ. ඇ තේරවාද සම්ප්‍රධාය විස්තරෙන් නත්ති තේසං ආරම්මන තිය ආම්මන එනිස සම්ප්‍රදාායක වැදගත්ක ආචරී පම්ප්‍රාවකින් එන්න දැනුව වැදගත්කම යන්නේ එකයි එතකොට පලිබාාවතියන එක දුරලතාවක ලස්සන මේවා කියනක පෞද්ධලික තිරණය කරග පලිා පුුවන්ඇවි ර්ථකථනයකයිදේ පාධානයන් පවතින සධානයක තියන ස්කන්ධයෝ කියලට උපාදානස්කඳට නිර්වචනයක් ගණඩ බැරි නෑ එම ගඩ පුලල් ලුත්්‍ර සාමානස ලෙසෙම් සාමානය ලුත්ත සමාසය වෙන්නේ සමාන භක් තියෙන කොට උපාධානයන් සමඟ පවතින ස්කන්ධ පාධනයන් පවතින සතාානයක පතිනස්කන්දය වාදී ලෙසට අපි ගන්නට බැරිකමක් නෑ වගේ නිර්වචන දෙන්න පුළුවන් නමු. ඒ තේර වාද නිර්චනය යන උපදාානස්කන්දය පාධානයන්ට අරමුණුවන ස්කන්දයෝ. උපාධානයන්ට හිතස්කන්දයෝ. ැ එනිසා රහතන්හන්සේගේ සන්තාානයේ උපාධානස්කන්ද තියනවා. උපාධානයන්ට හිත නොන ධර්ම කීපැයි තියෙන්නේ. මොනවාද මාර්ග පල ධර්ම සහ නිර්වාණය. රහත් සන්තාානය තියන අරිහත් පළහිත විතරයි පලසත සම්පයුක් ධර්මික විර චයික ර්මික විතරයි. උපාදානස් කඳනුවන්නේ උරහතන් වහසගේ ක්‍රියාසිත පහව උපානස්කඳ එනිසා සමහරවයට තියෙනට පුළුවන් රහතන් වහන්සේට තියෙන්නේ ස්කන්ද අපට තියෙන් උපාදානස්කන්ද කියලා ඒක තේරවාදට සම්පූර්ණ පටහැනිි නිප්‍රචනය ඒක මතක තියාගන්න උපාදානස්කන්ද සහ තේරවද උ අර එකමයි යජන්නේ ධරලා එතකට දැන් මේ සිල් රූපය උපදන්ට හිතයි සිල් රූපය ආස් අප ඉගනගත්තා අද පද කියක්ද හයක් සිල් රූපයෝ පත්ය සහිතයි ප්‍රත්ය ස හිතයි කියනෙ දේරුම ප්‍රත්ථයන් නිසා යම කටගන්නවා නම් ඒ හටගන්න පලය ප්‍රතියෙන් යුක්තයි කියන එක සංස්කෘත කියලා කියන්නේ ප්‍රත්යෝ එකතු වෙලා සකස්කරාකිී නර්තය සංස්කෘත භාසාාව කියක නෙවයි ස්‍රාතිය සින් එකතු වෙලා සකස්කරාකී නර්තය සේලූදා රූපියයෝ බොහෝ ප්‍රත්ථය එකතුරගෙනකස්ච ධර්මෝ හේතුකයි කියලක්ෙන බොට සල් රූපයෝ හේතුන් සමඟ සම්ප්‍රයුක්ත නෑ ලෝබද සහල බදු සමඟ සපයපක්තන හැමනැව අහේතුකෝ හටගන්නවා කිය සල් රූපය ආරම්මනයි රූපයන් අරමුණු ගැනීමක් කරන්න නැහැ අරම මනතු රූपය අරමුණ කට ල प අරමුණක් හැ කියනක නව. රप අමු කරන්න බැකනක නව. උපා ානය කියලා කියන්නේ सල් රූपය උපාදානට හිතයි උපදන් අරමුණ විය හැක හිටपा शा්‍රව ලම ල් රूपය आශ්‍රට හිතයි මෙත නද හ අරහත් බේදයක් නැතුව सල් रूपය ඒක් හ මෙත තවයක්තින මයක දූපි දෙවදරුම් පද විස්ර කියවන්න පුුවන් හැඩ ටේෙද උපාදාානයන්ට අරමුණ වීම කතරේ. ආස්වැන්් අරමුණම් ආශ්‍රයන් වස්තුවීම කියෙක වෙන එක. ලේෂයන්ට අරමුණුවීම කියන එකක් පලේෂයන්ට වස්තු වීම කියනක තවයක. එකම ගැමරින් විස්තරන්න ඒ පාටමටයනකොට රූප භාමික විස්ස කරනවා මේ කර කරන්න අරමුණ. අරමුණු කිරේ මර්තයෙන් ගත්තම රහතන් වහන්සේගේ රූපයෝත් උපාධානයන්ට අර්මුණු වෙනවා ආශ්‍රවයන්ට අර්මුණ හැබැයි රහතන් වහන්සේගේ සන්තානයතින රූප උපාධානයන්ට වස්තු වෙන්නේ නෑ ආශත්‍රවයන්ට වස්තු වෙන්නේනෑ ඒ අපි වත්තු රූප අවත්තු රූප කියන පාඩමේදී ස්තර සහිතව සාකච්චාවතක. ඒතිෙන් සහබද පාඩම අවසානයි එකට කලින් අපර සහ ආසරේ සහ කියන පදේගවන අවස්ථා හතරකනින්. ඒ ඉදි්චේ අපි කතරනක අරගෙන බලමු කොහොමදමේ. නිර්චනද වෙනස් කම ඒකෙන් පැදිලි වෙනවාකත් මේ සම්ප්‍රදාායයට තය වැද ගත්තම් කිය තෙරවාදය යම්පී සම්ප්‍රදායක තේරවාදය විතරක් අදානය මොන සම්ප්‍රධායගෙන ගත්තත් ඒ ආචරය පරම් පරමග නිර්වාචනයගෙන ගැන විතා බැදගත් එතකොට තමයි අපට හරියට සම්පදදායගෙනග ට ප ීරන කරලු සම්්‍රදාය හරිද වවැරදක නවදාහරණ ගත්තාම සහපදයක්ත්තක් අපි කාාව බුලිින්ම සහ ප්හි වත්තන්තීති සප්ච සහපච්චයහි වත්තන්තීති සප්පච්ච ඊළඟට අපිට සහ මේ කියන රූපය සම්බන්ධයෙන්නේ සහ කියන පදේ අර්ථාපුටය රූප නත්ත රූපය සහහිතුර සහ හේතුහි වත්තන්ති සහේතුකා. එත සහ වෙනස් සර්තය දන් ඉට පස්සාව සහ ආරම්මනයේ සහ ආරම්මනයහි වත්තන්තීතිසා ඉට පස සහ ආසවේහි වත්තන්ති සාසවා මෙතමයි විග්‍රාහතර මේ විග්‍රාහතරම එක විදිහයටතින් සහවත්තන්ති සමඟ පවති සහවත්තන්ති සහවත්තන්ති සහවත්තන්ති.සාහපච්චේ හිවත්තන්ති මෙතන උුණනේ මොක්ද ප්‍රත්්‍යයන් සමඟ පවතිනවා කියනක මෙට ලියත්්පේ නොත් හේතු සහ පල කියලා ගත්තම හේතුවක් නිසා පලයක් හටගන්නවා නම් ඒ පලය හේතුවෙන් යුක්තයි. පලය හේතුවෙන් යුක්තයි. හේතුව යුක්ත හේතුව සමඟ පවතිනෝ. ඉට පස්සේ සහ හේතුහිවත්තන්ති සහේතුකා මෙතනගන්න මොකක්ද චිත්තචයිසික ධර්ණ උදාහරණයකට අපිතු මුකු යම් කිසි නාම ධර්මයක් හේතු සමග මූල හේතු සමඟ. සතර සම්ප්‍රයෝග ලක්ෂණයෙන් මිෂ්ට වෙලා පවතිනවාන. ඒ නාම ධර්ම යෝ මූල හේතුවලින් යුක්ත. ේතු සහිතයි කලගිම මූල හේතු සමග පවතිී. පලය සමග පවතිී වඩා නිවැරදි. පලය සමග පවතිීඒ නාම දර්ම. මෙත පලයලය හේතුව සමග සසාරම් වනසා ආරම්මනෙහි වන්ති සාරම්ම මෙතන එන්නමොකක් නාම ධර්මයු යම්කිසි අරමුණක් කරගන්න කොට මේනාම ධර්මය අරමුණෙන් යුක්ටයි අරමුණ සමග පවති සමඟ පව ඊළඟට හතවනයකේදී සහ ආසවයහි වත්තන්ති කියනකුට ආශ්‍රවයන් විසින් යම් ධර්මයක් අරමුණු කරන ලබන විටදී ඒ ධර්ම ආශ්‍රවෙන වී ඒ ධර්මය ආශ්‍රව සමග පවති ආශ්‍රව සමග පවති. එ නිසා මේ සහ කියන්න පදේ අර්ථ ඇවිල්ල තියෙන්නේ හතර තැනක හතර විදික අතරදැන සාමයකත් සනිදස්සන කියලා සහ නිර්දර්ශනය නො ඒතන සෑන්නෙන් සහ කියන කහි ස්කිස්සිදු පර්මාර්ථ වශයෙන් අර්ථයක් එන්නේ නෑ ඒි පස්ස කතා කර. මේ තමයි මේ පාලමෙන් අපි අදගත්ත තවත්වත් නිර්වචනය සමඟ පවතිී කියන එක තේරවාදය හැටට ඒ තැන්ුවට ගැලපෙන විදිට අර්ථකථනය කරගත්ත යුතු තියනිසා.

ර පරි්චේද රප රම්මණය කියක තරු ගත යුතුයි නමේ වෙන්න්රගනීම සඳහා රූපය හේතුන් සම මිශ් වෙලාන හැකිියනක තේතුුන් ගැනීම මූල හේතු සමඟ ඉතා වැදගත් නාමරු පරි්චේද දියුණු කරීම සඳහා රූපය හේතුම් සමඟ පවති හේතුන් විස සකස් කරාය කියන බෝද වැදගත් අපිට පච්චේ පරිග්්‍රාඥානය උපදවවා දුණු කරගෙන ංකා විතර මිශුද්දිය ඇතිකර ගැනීම සඳහ තේ නිසා මෙේතම අදවස පාදම වසන් කරවා ප්‍රශ්න හන්ක අවස්ථාව ලබාදතිතිය පාදින්න කියෙන් රූප කියනකොට පාදින්න රූප කියනකොට නිර්වාචන තුනක් තියනවා නිර්වාචන තුනෙක් දෙකක් සමානයි අර්ථ වශයෙන් අනිත්තකේ පොඩි වෙනසක්තියේ උපා දෙන්න කියනකොට ගන්න කර්මජ රූප විතරයි පදින්න එතකොට එතැනද කර්මයන් විසින් උපදුකේ එකන්නේ උපාධානයන් විසින් අරමුණු කළ හැකි කර්මයන් විසින් පලභාවයෙන් ගත්ත රූපයෝ උපාදින රූප කියලා කියනවා එක ම විස්සර කරන්නඉිදිරි පාඩම්රදි රපයද දෙවද ඇරුම් කො කතාරනොට ඕක විස්රෙන එක දීර්ග විතර කරමවා. ඊළඟට උපාධානයන් විසින් දැඩිව අල්ල ගනු ලබන රූපෝලටත් පාදින්න රූප කියල කියීම දැඩි වල්ලගැන්ඒවත් කර්මජ රූප මයි තව එකත් තමයි අකුසල හිත්වලින් කරමුණු කර හෝ නැතා මම මාගේ අයි සලකන රහන්හන්සේ ඉතින් පවාක්කිනති මගේ හිත මගේ මම මාර්ග පදව්වාදී ලෙසට එත්සේ සැලකීම් මාත්‍රයෙන් සියලු සජීවි සන්තාන වල පවතින සියල් රූපය උපාදීන රප ක සලක උපාධ නීය කියල කියන උපාධානයන්ට අරමුණුවන රූප ෙල්රප පාන් අරුවනවා ආධ්‍යාත්මික බාහිරාදී ලෙසට. දේනිසා එතන වෙනස්කමක්තියෙන උපාධානීය කියලා කියන්නේ අපි ගේ අපිට ගගේතිවන ප ගෙරට ආදරයණ සාමාන්‍යෙන් ගත්කදඔන ඉදට ආසයි තමට ගස් කොළම්වල්ට අපි ආසයි අවිඤ්ඥානක දේවල්.ඒ ශල් රූප උපාධානීය උපාදාානට හිතයි උපාධනට හිතයි. උපාදින්න කියනකොට එක්ක ගන්න කර්මජ රූප එමනත්තම් සජීවී සන්තාානගත රූප අජී සානගත රූප ගන්න නෑ. මියගේිය මුත ශීරවර උප ගන්නෙත් නෑ හිතිේ නිසා උපාදින්න කියනකොට එක වෙන නිර්වචනය එක මත් රූපේ දෙව දෑරුම් කොට කතාකර අනවථාව ිස්ත්‍ර කරන්න උපාධානය කියනකොට එහෙමන වෙයි උපාධානයන්ට අරමුණු විය හැකි උපාධානයන් විසින් ඇලෙන උපානයන් විසින් වැරදිරවබෝධ කරගන්න රූපසියල් උපාදායරු. ඒ ස හම ඒම දෙකට කඩන දෙක් විස්තර කරන අවශ්‍යතාගේමති ස සම එම උපාධානී රූප කියන්න වෙනආර්ථකනයක උපා දින්න රූප කිය වෙන අර්ථකත්නය දන්න අවශ්‍යතා ගොඩ දඋපාධානීය කියනකොට උපා දින්නක ලක වෙනස්ේ අර්ථකන දෙගනෙන වචන දෙක වෙනස් ාලයේ වචනය අකුරු වෙනශච්චකම බෙන්ෙනමවාර්ථයක් එන්නේ වෙන පද විග්‍රහ ඇතියන්නේෙ පා දින්න කියනකොට තන්හා දිත්්ටීහි උපේතයන කම්මුණා පලභාවන්න ආදින්නා ගහිතාති උපාදින්න.ඒ උපාදාානස්ස හිතන්ති උපාදානය. එනිසා මේ සම්පූර වෙනස් විග්‍රහ දෙකක් තියනෙ. උපා දින්න කියලා කියනකොට එතන ගන්නේ කර්මජුරූප එඒ කර්මජරූප ගැනීමේ ඉතින් ලොකු වර්තතිය නොයිති. හෙම මේ වෙනස් අර්ථකගමන පදේ ලළග නිසා දේම හිතුනේ මොකක්දක හතු පච්චට දෙිනිශ දැ දෙ ඉස්සරහක වකකරිදේකට පාරච්ච කරනඔවෝ පාචි කරන අනවාර ය උපාදාානය කියන ෙඩිම විපස්සනාට වැදක උපාදින්න කියනකත් එහෙමයි මොක උපාදින්නනගත්ත මන් මේ තුෘෂ්නා දෘෂ්ටින්මට දැඩිපුරම අරමුණ වෙන කර්මජ රූපටිට ඒකෙන් අපි ගම්මය කරනවා මජරූප තමයි ජීවිතයක වැඩිපුරමි ඩිල තින රූපටි කර්මජුරූප තමයි අපේ මේ ආත්මස්නය බරවත් බලවත්න බලපවත්තන රූපටික ඒ නිසා ඒක හම නිර්චනයක මාර්තයක් තින උදරස නිදර්ශනත් ලැව්පා දින්න කියනකෙන් ගත්තාම කර්ම ජරුපික මතු කරලා ගත්තන එතු ඒකෙන් කියවවා බැඩිපුරම ලි්ච රූප කියලා ඒ වගේමඒ රූප උපදවලා තියෙන්නේ තෘෂ්ණාවට දෘෂ්ටියට අරමුණුවන කරමයයක් සි. la කමයක් හම සි කෙ කෙ සහ කරමජ පෙන සබදේ මතුකො රගන්න නිසා හතු පල සම්බන්ද සසරයන හැට ම දිග දි පුුව සම් උපාදින්න කියන මචනෙෙන් ඇතර පපමපන කිය රගෙන තියන්නේපනයට හිත කිය දානයට අමුණුව වොකිලාරත් තු අපි අරමුණුව ව ධර්මයන දැ උපාදානය යම් ධර්මයක් කරය හතු කරග ම් ධර්මය කරමුණු කරගෙන හටගන්නවාන ඒ ධර්ම යතා ස්වභාවත ේරුගත්ත උපාදානය හට ගන්න ෑනයා කර අප රප ල නො දරප න අසබේ තේරුගන්න තෙරුග පේකර ලි ටල මනිස උපාධානය කියනකෙන් අපි යම් ධර්මෝ තලන රූපට රක්න සියලු ලෞක දරමට පොමී වචනය ඇලෙනවානම් ඒ ඇලන ධර්මය ඇලනු ලබන ධර්මය අපි විශ්ලේෂය කරග පෙබින්නටව. ගේ මේ හම එකකම අපිට ලිංික පෙන්නන්න පුළුවන් බහුණට තෙරුවන් එත්කොට මේ රූපය කාමාවච්චරයයි කියල කියනවා තේරෙන් ඒීකත්තිනව බ්‍රහ්මයන්ගේ රූපය පවා කාමාවච්චරයි කියලයි එකත් අදහස්සෙන් ඒ මම හෙට විස්තර කරනවා ලෞකික කාමාවචර පරිාපන්න කියන වශන් තුනවා ම විස්තර කරනවා. අ අපහ තබයක් විස්තර කරන ඔක්කොට නදන පද හයයින ගත්ත අපි හැනඋට්ටක හැටියට තව එක විට බේදයනවා අපිට ස්ම හෙට විස්තර කරයි ලෞකික කාමාවච්චර පරියාප්න්න කියෙන වචන තුන ඊට පස්ස අනිද විස්තර කරයි අපහා තබ්කෙන හන්දම තෙරන්ස ශම ශා්‍යන්සේ උපවාන්සන අවසාාන පොතිසතිනාග වි කියවුණ අංසාානයේ රූප කියලා සන්තාානයේ රූප ප සන්තානය කියල ගත්තම නාම රූප ධර්මවල උදාහරි වචන විස්තර කරල තියන්නේ අපි ගන්නවාල් උදාහරේ රූපය කියල ගත රූප කියල ගත්ත වෙනවෙනම ලක්ෂණ තියන ගැතිස්ුභාව ඒ රූපවල මිතිය තමයි ඒක උපාදාදී ලක්ෂණන යුක්ත මටිය තමයි රූප කලාපේ කියලක ඒ රූප කලාප සමූහයක් ඒත්වෙන් පවතිනකොට ඒෙන රූප ශරීරයක් කියල ඒවගේ රූප ශරීර රාශ්ියක් එකතු වෙලා ඒවගේම ඒවා එකන එකට අන්‍යෝන්‍යව සම්බන්ධ පවතිනකොට ඒකට නව රූප සන්තාානය කියල රූප සන්තානය කියලා කියන්නේ එකන පිරිවෙලට අපි එන්න ටොමව කඩක් මුල් පාඩම්ලි විස්සරන්ට එදවා රූප පාඩමේදී එද රූප කියලා කියනවා රූපකවා වෙන වෙන ගති ලක්සණ රූපවල එකතුවට එනවා රූප කලාප කියක රපලාපකුවම ඒ උප්පාදාදී ලක්ෂණ වලින් වෙච්ච එකතු මටතිය එමනතුව වෙනවෙන මිති එක ඒට ගන්නන එක මිටියක් එක කලාපයක් ඊට පස්ස රූප ශරීරය කියල එකත් තියෙනවා රූප ශරීරය කියල ගත්තමේ රූප කලාප ගොඩක් රූපලාප ගොඩක් හැබයි ඒවලත්ය ඒ කත්්‍යයක්ත්වන පොදුවේ ඇවදාහරණයකට මේ පැන ගත්තම රූපශරීරයා ඇයිඒ මේ සතරමහාදාතු මෙදරත්වන මේ මෙතනත්වන සතරම හදාතු මෙදරත්වන ත්‍ර හදාාතු මේ මෙහම ලංඟුනාට එකට එකතු වෙන්නේ නෑ. මේ මේක තින සත්‍ර මහාදාතු එකතිකට ආභන්ධනය වෙලා තියන. මේ සතර මහහාලාට ඔන්ට ආභන්දධන වෙලා නිසම සරීර ලක්ෂණයක් තියනවා. රපලාප මතියක් ගරප කලාප සමහයක් සරීරයක්ක් ෙ හර ැස ලට රප සන්තාානය කල ගත්තියවා. රූප සන්තාානය කියල ගත්තම මේ රූප සරීර ගොඩක්. මේ රූප ශරහා සන්තාාන කිය ද වශනක න්ටචන්ජ බල එකනක මාරුරන්න පුළුවන් නමුත් ම එක දැන් පහසු විසරන රපශර ගොඩක් එකකතනව සන්තානයක උධාර්නයකට අපේ දින කෙස් කියල ගත්තම රූපශරීරයක්. ලොම් ගත්තම රූප ශරීරයක් ඒවගේ ශීරී හුගාඩු ආදියාවයවත් රූප සරී නමුත් මේවා එකනකට සම්හන්ඳයි එකනකට සම්හන්ද නිසා යුනිෙට් එකක් ලෙස වැඩ කරනවා. එනිසා අපට එක ශරීරයක් ලසම න්න පුළුවන්. ඒවගේ රූප ශරීර සමූහයක් ර සන් කර්මයහම බලපාන්නේ ප්‍රධාන වශය රප සන්තානට බලපන රප සසිර වෙන කටසට බලපාන්න පුුවන් රප සන්හට බලනිසා රප සතාාන පරාවටම කරමජුරු පැති්‍රරලාත සමලාට එකම කරමයක උපත් රප සියල්ල මෙතර පද හැයි ඒ කරමජ රූප උදදාහට මගේ රප සන්තාහටම සසිුර යිතින යි සර විතර යිති එටකොට කර්මය බලපාන්න මේ සන්තාානය රූප සන්තහන කියලා කියන්නේ ඒ රූප ශීර ගොඩක් රූප කියලා කියන්නේ පටව්‍යාපෝතයජවාද ව වෙන වෙනම ගති ලක්සන ඒවා එකට පවතින කොට එක මිතියක්ක්ට ෙස පවතින කොට එකට කලාපයක්ක ැබැගේ ලක්ෂණේ තමයි එකම ඉපැත්මක් එකම නිරෝධයක් එකම සතරම ධාතුකට ඇැසු එකම සරමහධාත කොටසක් ඇසරුකිරීම ඒවගේ කලාපරාශයකින් ශරීරයක් හැදෙනවා හැබැයි ශරීරයේ රූප කලාපෙකිනකට ලොකුූ සම්බන්ධයක් තියනවා. ඊළඟට ශරීර රාශයකින් සන්තානයක් කෙකක් හැදෙන. එනිසා තමයි මංකව සන්හානගත රහත් සන්හානය රූප රහතන් වහසේගේ ශරීරේ න රප. साමස तेවමයි साසරපය වගේ අනාරම්මනයි කියලා ගත්තම සාමීන් න්සර මේ වාන්සික විතිරදහර තෙරවාද සම්පදාෑම ාහිර විස් තරවෙන විද්‍යියමත් ඒටමද සාම කියන්න පුලන් සාම න්සමේ विज්ඥානවාදය කියලා ගන්න එක අර්ථගතනන්නේ ඒකටම සාමන්නාන්ස කියන සියල්ල විज्ාන හට ගන්න ත් खනයක් න ඒකේ තියන්නේෙ විඤඥානවාදීන්ගේ තියෙන රූපේ නැහැනේ රූපේ කියන එක හිතේ මහට ගන්න දෙයක් ඒක හැටියට ඒ ැල හිතේ මහටගන්න දෙය රූපේ පවතෙනවා රූපය අරමුණු කරන්න බැහැ කියන එක 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 වෙනම එකක් එක මං තන්නේ දාහට පුලෙන් ම බදදි මාධමිකන්ට නිත්නැයි රූපේ පවතිෙන රූපේ අරමුණු කරනු හැටි ඒක වාදරොට මාදම දරස න එක විඥා මාදරවට වි ානවාදීගේ දහසම කන ෝග චරයගේ දහස්නමයි සිත තියනවා සිත පමණයි පවතින් සිටෙන් බිඥප්ති මාත්‍රයක් අපි රූපයක් කර්මුණු කරන න එක සිතෙන් ගොඩනකා ගත්තයක් ඒවගේ අදහස් ම ද අදහස සමාර්ගනය එක ච කන නක ස්තරග ගැමරට න ග විඥානවාද වි ාන පවත්න කියෙන පටිගන්නනවා අනි ධරන පවතින මාධ්‍යමීයන්ගේ අදහස් මාධමික දර්සයයක් නා කමොල් ර්කතනය කෙලා තියෙනවා ම කියන විදියම තරක් නවෙේ හැ මේ ම කියන දි රන වෙලාති ඒතමයි කිසිවක් නැහැ ධර්මයු ැහැ එක අර්ථකතන විදිත්ම එතකොට අතතිමට සිතත් නැ කියන තෙරු ති මාධදමකයන් මක් කියවලතින මාධ්‍යමකයන් ඉතිපච් චෝදනාවත්ම ෝග චාරයන්ට සිත පි ගැීම සිත විද්‍යානත් පි මේ අපි කතා කරන්නේ මේ මමකිව වෙන එකක් රූපය පවතිවා රූපය අමණු කරන්න හැකි මේක තෙරවාද නොත් පිටයි ධමක යෝගා චර කියන දර්සනවලටවට නෙත් නැතික. මේ එකක එෙම අරථකත්තනයක් ගත්තොත් ඒ මම අහල නැහැ දහට කුළේම මන්දන්න සීමය දනුවත් තියෙන්නේ එහෙම නිර්වචනයක් ම අහල නැහැ රූපේ පවතිනව අරමුණු කළ නොහැකි කියෙ න අරමන් අආරමන්කගේ අර්ථකන ගදත් එහෙමකක් කියින් රූපේ පවත්තින රප අරුක්න නැකි කියන එක. අද මේකසාහ යෝග යෝග චාරයන්ගද රපෙන් නැහැකි මස සමන තකටම ැක් දැන් මේ වෙලාේ කවර රුන් දැ ධර තු රුවන් වලි සෑය වගේ දැකලා අරමුණුවනිකයි රුවන්වැල් සෑඇත්තට නොදැක්ක අර මේේ දැන් ඉතිං අරමුණ කරගන්න එකයි අතර එතන තියන වෙනස කොහමද ගන්න එතන ඒන්න අ ඉතින් අරමුණ ගන්න එකනත් වුව වල සෑම හින් අරූපයක් ඇතිකරගන්නන ඒකන අර චිත්ත චිත්තජරප චිත්ත රූපයක් වගේද කොහමද ඒක විප්‍යාහ කරන්න පුලා ඒක ම මේ වචනයක් දෙන අපි පහසු විහාර පහසවා චිත්ත නිමිත්ත කියලක මුදේක විවාහර පහසු.තු ලේසි විවාහරය කරන චිත නිිත්ත කියෙ ගත් නන්නේ චිත්ත නිමිත්තක් කලෙගෙන තර වැටහෙන ආකාරය එක සංය ජයි සං්‍යා විසින් ගත්ත හැටික්. ඒ ප්‍රමාර්ධාමය ර්ථකථනය කරන්න න්නේ. එති එතකොට අපි ඕක නාමර ආරම්මණය කියන පාඩ ම හරිම වැදගත් පාඩමක් ඒක මම නාමකාන්ඩි ඉවර කල අවසානට ගන්නවා චිත්තනිමිතාදිය බිස්තර කිරීමසඳහ එති එතකට දැක්සිි රුවන්මනිසා මුර ක එතකොට ඉ ඉඳදලත්ෙනෙක් රුවන් මලනිසසා මකර එතකොට රුවන් මලනිසෑ යා චක්කු විඥානය කලා මනු දවාරෙන් අරු කරමි න්දනාමට කරනවා ඇතති රුමලනි න්දනා කරන. ම ත ර ක්‍රම ී ප ත් යන ම ගේ පාර දක් වෙලා ඇති රුව ි ර ේ වෙලා විත රුවන් මලිසාර මි න්න්නනා කරනු. එතකට මොකද වෙන්නේ චිත් නිිත් ට න චත් නිිතේ තියෙන්නේ ම කලින් දැකප අනුසාර ට ක ග අරන හැබැයියා රිෆර් කරලා තියන එයා යොමු වෙලා තියන එ ආරමුණුගේ යොමු වීම. රෙෆ එක නැත අඒක වචන කියන්නේ හොමයාගේ අවධහනය නැත අයා කවුරු තර්මුණු කලතිනකත් තම එක ඒ පවතින දුව මලිස්සය ඒකන හොඳම උදාහරණය දැන් දාහරනක අප හිතන්න දැ අපි බුදුරජාණන් වහන්සේට බනිනවාගේල හිතන්න කවරුන් බුදුරස බනිනවා අකුසදයක් ක්‍රැස්සෙනවාද නැද්ද කස්ෝයක් කස්සනවා ගෞත බදදුරන්හන්ස බුදරේෙ හිත නැව බන්න රැස්සෙන දුවරේගේ ගුණ දන්නවානති බනින්නන්නේන කර බුදුරක බනිනෑ කවර බදුරේ ගන හරිහම අආබෝධය නති මනස්සේතමයි බුදුරෙට ලන්නන්නේ එතකොට දැන් මේ අදන්න කවරු බදුරන්ස රුප දකරන ඔයි බදු පිම එකක්තුන්හස රප න වෙනස්නටවඩක් එකව අපට බුදුහන්ස බන්නකටි දන්නක් ඇත පුරපක දැකරපයක් ලපුර මොක කර අපි දන්න අරමුණක්න අපට එන්නේ බුදුරන්හසකට නමු ඒක සැබෑම අරමුණන වය කිය අපි දන්නවාන චිත් නිමත් ම ප ල ිත්ත නිිත මයි අපි දැක පරමුණ කනු හරනු කල හැබැයි අරමුණු වෙලා න කවුද අතීත බදුජාන් වහන්සේ ඇයි. අපට කර්මයේ රැස්වෙනවා. අපි කර්මයක් රැස්වෙනවා කර්මය රැස්වවෙන්නේ ගුණ මහත්වේ නිසා.ඒ අනන්ත අප්‍රමාණ ගුණස් කන්දය සහිත සත්වයාට බැනපු නිසා. තමයි කරමය රැස්වුනේ. ඒ නිසා චිත්ත නිමිත්තෙන් ගත්ත අරමුණ චි නිමත්. අ අරමුණු කරන රූපයට සර්ව සාධහරණයෙන් සමානද නැද්ද කියන එක අදාල නෑ රිෆර් වෙලා තියෙන්නේ ඒ දහරම ඇයි වැදගත් වෙලා තියෙන්නේ මේ රුම ෙ නට කිසිු පැ රු ලස කරන නත් ීත ගන න්න පුළල අර පලංචි බැඳල වෙන්නඩ පුළුව සුන්ද පවිත්‍ර කරන්න න අපවිත්‍ර වෙලා යන වඩ පුළුවන් විනාස් වෙලාතිය නවෙඩ පුලො අපි විෙනනාස්ෙන් පැත්්තකින් තිෙම ගදන නවාඒක අවිද්‍යමානරම්මණ ගණයට අපිටම එක වෙනස්වෙලා කිය ඒ වෙනස්වෙලා තිබුණත් අපි මේවෙලා විදිය කරමුණු කරපු අපි එකට අරමුණු කරන කොට ඒ වෙලා විදී එතැන තියෙන් අපේ අරමුණ අරමුල්‍ය සලකන්නරුවන් මැලි සෑය දැන් තියනරුවන් මැලි සෑය ඒ අරමුණු කල්ලා තියෙන්නේ අපි දැක්ක අරමුණක් කනුසාරෙන්. බුදුරජාණන් වහන්සේ බරින කොට. බුදුජාණන් වහන්සේ තමයි අරමුණ නමුත් අපි අරමල තින දැක පිළමියයක් කනුසාරයෙන් ැන ව දාහරනය. මඔන්න මම දන්න අතුරන්ට වාන් හස කෙන කර කියන කියලා ඔන්වහන්සේට බනිින් ඉටවස් යහන් ඉන්න එකතුවෙලා මගත් එක් මණ එමකව කරු දෙැන නෑස්න සුදහර ත අවාසනාවකට ඒස්වාමී නාහසර හතන් වහසෙනක් හොන්දට පරුස වචනයෙන් බැන්නන මේ සතක්ගෙනමක් එහෙම කියලා ඒ ආර්ුපවාදයක් වෙන ආරුපවාද කර්මයක් වෙනවා නොදන කරත් වෙන නිතිඒෙෙන සිකී බදුරන්හසගේ අම්පාලට වන ඒළ? මේ ෙ දැ න ර දනිසා දැන් මෙ විදියට බන වාපි බැන්න්නට පස්සේ මොනවාද වෙන්නේ අපි අප අහතන් වහසේට බන්න දේවෙලා වෙදී පස්සේ දැනගන රහත් කියලා. ඉටසේ උන්නාසත් දක්කිනවාපි. මම දන්න දැන්උන් වහන්සේ හැටි ඔයක කටේ දකිනකට ක කිය නෑන මගේ හිතේ ලා න කට . හහස කියෙන නක කට මම ිත ොක හම කවු හ හ දක පින්තුර හරි බුරු හාමුදුරුව කෙනන ෙනනකව බරුම රූපට සමනව හරි තායි හාමුදුරු කෙන ෙනනක යිරපෙට සමන හරිමොක කලුද මක පක් මනට හි සිතම තක්නො දැන්වන්න වන්හස එන කොට දම අපි දනගන්න උනහස රහතන් වහන්සේ කියෙන අරු පද වෙලා සමගන්න නකොට කත් කවරකු රයි හස මටේ වෙලා සවනේ ේරුප නෙනි. ස ල ක් රම ල මේ සදු පාට හම රගන කිය ල කිව මෙහෙම කියලලා ගැලවිල්ලත්ති ද කරම න එහම කැල විල්ලක් නෑ බද අරම න පිළිමක් න න බුද්ධ පුජා පත්න්න බැන් . ඉසිම ආකාරක දසට නමුි කියනවඋ අහසර බැන්ො අරකවාදයක්ක්නවාඒතු ඒ නිසා මතක තියාගන්න වල චිත්ත නිමිත් කියන එක එක සිතේ සංඥාවෙන් ගොඩනාගන්න ආකාරයක්ඔය උදදාහරය හොඳම දාහරනේ පටි ාගනනිමිත්ත භවාවනා කරනකොටඒ පටිබාගෙන මිත්තත්ව චිත්තන මිත්ක්. ඒතරම් ප්‍රකට නෑැම අපි කියනෙ එක සාමාන්‍යෙන් අපි හිතර මැවෙනක් නමුත් ඒකින් රිෆර් වෙලාතියෙන්නේ අරමුණු වෙලායඇ එක යොම ලාතියෙන්නේ සැබැහැම් අරමුණ කට නම් ඇති අරමුණු තියෙන පුළුවන් සැබැහැම් අරමුණකට නම් ඒ අරමුණ අලු සාරෙන් තම අපට විපා කලබේ. ඉ එනිසා එතැනැද අපි කිනො මේ වෙලාවේ රුවන් මලිස අරමුණ කරම් මැන්දුත් මගේ අරමුණ රුවන් බර්තමාන රුවන් මැලිස බුදුරාණහන්සේ ගැ හිත වන්න කකොත් අතීතය හිට බදුරාන්හන්සේගේ ස්කන්දයෝ තමයි මගේ අරමුණ වෙන ඒ ලස තම අප යෝ කරගන්නේඒ නිසා චක්කු විඤ්ඥානයෙන් දකින වගේ දකින්නට අභිින් ාවෙන් දකිනවා වගේ දකින්නට කියලා අවශ්‍යතාවයක් නෑ අරමුණක්වීම සඳහා අරමුණක් වෙන මෙ හිතන පුලන් කියද උදාාරණයකට තවත්තා අපි හිතමකෝ තව ගේෙන්න්න පුලුවන් තරකයක් තමයි දැන් උදාහරණයකට අපි අපේ කුටිය ගැන හිතනවෙල හිතඩු අපි අපේ කුටිය ගැන හිතනකොට හිතන වෙලා විරයි කුටිය ති නට කලින් කුටියේ නැ කියලා කෙන කරර්කතනය කන්නතුරටු මිට සම්පූර්නය ේරවාදේ පරි ාහිර. ම සිෙ ත මේ ෙලා කුටිය තියවා. කුටියම අරමුණු කරනව අයම් ක්‍රමයකට මේේවෙලලා කට හ රි ැම හරක් ඇල්ෙක ීන් හර හරක් ඇල්ලෙට හ කරලා ඳ ල ම ර ට හ නත් ර්තමානය ගැනෙන හිතෝොත් ඒ වර්තමාන කුටියයි මගේ අරමුණ කුටිය පවතිනවා ඇතන. චිත්ත නිමිත් අයි සැබැෑ ආරමණය පටල ගන්නට හොඳදනේ. චිත්ත නිමිත් නෙවෙයි ලෝක පවතින්නේ සැහැ ආරමණය ලකට තෙවාද හැටිට.ඒ සැබ ආමය චිත්ත නිමිත්ත අනුස්සාරයෙන් තමයි අපි අරගෙන තිය. දේනිසා චිත්ත නිමිත් සැබැහැ අරමුණට සර්ව සමාන වෙන්න පුළුවන් ටිකක් වෙනස්වෙන්නට පුළුවන් ඒක අදහල නැහැ. කි රම මස කර හන් වහන් මි දගලි නොදැකපු පුදගල හ පුද්ගලගේ ැිතාකාරනවා හිත නිමිත්ත අපිට හැදෙන් අපි දැකපු රූපයක්. නමුත් මේ හිතේ අරමුණ කවරද්ද කියලා ඇහුවෝත් මේ අපි දැකල නැහැ අපි ගොඩනාගත් අරමුණක් මේ පුද්ගලයටට බැන්න්නොත් ආරයපවාදයක් ව මුගල ිපතුති ශ්‍රහන්සට බැන්න රපවාදයක් වෙන මොකදේ සිත රිිෆර් කල්ලා තියන අවධානයේ දීල තින් මේ පුද්ගලයට මේ රූපය මේ හිතේ හැටගන්න චිත්ත නිමිත්ට සමානවිය යුතු නැහැ මේ රූපය අරමුණක් ලෙස සැලකීමට. ඒ නිසා චිත්ත නිමිත්තයෙන් මොන විදිහයට හැදුණත් අපි අරමුණු කල්ලා තිනෙන අදහස් කරල තින මෙයානම් අපි කියනවා. ඒ වෙලාවෙ අරමුණුණේ මේ ධර්මය නැත්තම් මේ රූපය කියල. ඒම තමයි තේරවාදයෙන් ර්ථත්ත. බොහම්පිින් සම් වසේ කර මේ පැහදිම් සම්ස ට මේ අනාරම්මණ කියල අර රූපය අරුණුව හැකිල අ ආරම්මණ කියන විදියට ගත්න ගන්න කෙදීඒ කොහමත් මේ තේරවාදයෙන් පිට ගත් ඒ හෙම යෙදි හැකිර තනවා එතකොට එඒම එෙදිෙන් ඇත්තංව තර පංච ඉන්ද්‍රීෙන්ම කිසිම දෙයක් ගන්න බැරි ගතියක් නන්නේ එහම අරැ පැදිලිය ඒ ඒ මේ මේ මම දන්න තරමින් බාහිර නිකායකොත් නැති අදහස් රූපේ පවතින අරමුණු කරන්නට බැහැ කියීම එහෙම එකක් වර්තමානය තියෙන්න්න පුළුවන් එහෙම අදහස් නමුත් එහෙම මේ අීතයෙන් ගලං ආපු අදහසක් නෙවෙේඒ අඩුම තනම ඒක මේ වෙන නිකායකට අපි ට්‍රේස් කරන්නඩ බැරිමට එක මන්දන්න තර. සම සතුට චිත්තා රම්මණය කියන එක අර බාහිර අ කවදරරි ආපු අරමුණක් ින්දම ඇතින එකද නැන පසි පටිාගෙන ිත්ව ව ම් නසිහ ැනිග නිටඒ එක ාහිර එකක් බ බලපාන්න නැතුම ඉතින්ම හටගමේ හා. අලුෙම හට ගැන පටි ාගන මිත්ත අපි ගන්නේ කසිනාආරම්මනය බලගනය අනුසාරෙන්න ගන්න නේද එනිසා චිත්තතාරමෙක නිිත නිමිත් ක කියලා චන යද නිමල්ලසනද චිත්ත නිමිත්ත කරම යදන්න ඒ චිත්ත නිමිත්ත ගොඩනැගෙන ක්‍රමතිවා දකපපු අරමුණු අනුසාරයෙන් අහපු දවල් අනුසාරෙන් ගොඩන ග හිතලා දැ ඔය දැමඋදාහරණයකට අපි කියවා නේද මේ චන්ද්‍රිකා තාක්ෂණය ලෝට උපකල්පනය කරේආතරසික්ලාක් නෙ නේද. ක් උපහල්පනය කරනමරු ානට කලින්ය කරන්නේ ඒක හල්පනයක් කරන ඒහල්මනනුද නිමාණයක් කරණ දේවගේ චිතාමය නුවනින් තමන්ගේ සුතමය පදනම් කරගෙන අලුත් චිත්තනනිමිත්තක් කිය එක අපිටයි ගොරාගන්න පුළුව හි එහ බැරිවින්නති ඒක චිත්තනනිමිත්ත කියන එක දැකපු හපු අරුමුණක් අනුසාරයෙන් ගොඩනාගන්නයක් වඩ පුුවන් අලුය ගැබුරෙන් හිතලා හිතලාපු අදහසක් වන්නඩපු ඒ දර දව කියන්න දරබල දරි දවියු තරවා හට හම නෙක් ද නක් න මුත්යා නිර්මාණය කරග ම හදගන ගටට දන්න නුස්සේ කනුසාර හදාගර දව දවියන් හස ප්‍රශ්ට පාතින දෙවියෝ කිරිමෙද ගැහැුද කියන ප්‍රශ්නවා කියන සහර හනුවන් දෙවියන්හසේ කවරද සාමාමනය කියන පිරිිමෙක් කල ේ වගේ සහරු කියන්න පුළන් ඒකටහම එම බෙදීමට ලක් නොකයතුුල ඉේ නිසාඒ වගේ මේ ඉති. සාමාන්‍යෙන් ඒක ගොඩනගාගන්න මුණහරි දැනුමොමත්ත හිටී මත ගොඩනාගන්න අරමුණක් වෙන පුළුවන් සිත්තන මිත්තක එම සැත බොහො පින්තෙරස තරවායි ස්වාමන් වහන්ස අ අම්බ පාලිගේ කතාවේ පොඩි ගැටලුවක් තිෙන වාමින් වහන්ස දැන් ස්වාමින්න් වහන්ස කිව්වේ මේ අම්බපාලි අක්‍රෝෂ කරද්දී මේ මහරහත් තෙරණිය මේ කවද කියලවත් දන්නේ නැහැයි කියල නේද ස්වාම වස නමුත් එතකට අක්‍රෝෂ කරණන්න ස්වාමීන් වහස අක්කෝෂ කළයුතු තැනැත් එක්ක ඉන්න ඕනේ අන්තිමකාර අක්‍රෝෂ කරන කෙනගේ හිතල ඉදෙන් ඕන නද අනි පාර්ෂවය අකුස තමන් අනිව කියා ගත්තට ඔ බුදුරන්නාහසර බැන්වොත්තේ මද අද බැන්නොත්යම් දරුපාදයක්ක් වන්න රහන් වහසේද බුදුරන්ාසරීතේ හි ද බැනොත නහැ නේ සාමා්‍ය එනිසා බුදුරජාණන් වහන්සේ සාමෙන්න් වහන්ස ද අරමුණු වෙනවාකීම කෙතුට ද කවුරුත්ම පුද්ගලයෙක් නැත්තුව පිි මංකයන්න දැන් අරමේ කවුරුත් දැන් දැන් කවරේ ොකක් හර දන්ගේ කෙලෙපිඩක් ගහල තියෙනව දැකලා දන්නෙම නැහැ කවුද කියලා දන්නවත් නැතුව අපි නිකම් බැරමැන ගියෝත් කවුද දන්නෑ මේක කරලා තියෙන්න්නේ මයි අරෙමයි කියලා එතකොට මේ එතකොට අකුසාාව ඇස්සෙන හ ස එහෙමයි මේ දවේ සහිතයන් කරන්න ඕනේ දැන්ෙල්පිට ගැහලයි මිනිහෙෙන්න්නේ ගහල ඇත්තයෝක මේ ගහු මිනිහටන බලන්නේ තට මිනි කරග රූපයක් කක්ුණු න්න ඕන්න හ හරි රූපයක්ය මුක්ක තරමුණ වෙන්න න්නවන්නේ මනිහෙක්හ ප කලටියක්ට ිහෙට බනින්නන්නේ අපි බනින්න ෑන මේ බල්ලෙක්කල ගවගේ හෙම කියන්නල් බනි නෑ ප්‍රේතෙක්කල ගහල ගහිල්ලට ප්‍රේතෙක්ක ෙමේ මොනක් අපි කියන්නේ මොන්න හැදියාවක් නැතිම නිස්සු නේද හොඳ වචන දාලා තේරුමක් නෑ හදන්න බෑ මේ රටවල් හදන්න බැරි මනිස්සන් හොකෝොට ගරගන්න ි තත්ක් ට ඔක්කොටක බනින්නේ මේ මනුස්සේට බනිින්. නිිටර පිටරට ල මෙහෙම ආව ටේ හමයිගේ ඒවත් ස සදනය කරලා ඔක්කොමටික දාලා බයිනෝ එතකොටේ මෙහෙමයි දැන් කෙලා ගානක ගැලපෙන් නහ හොඳද ැහැ කියලා කියන එක නවයි මේ කියන්නේ හොන්ද ද්‍රේශ හිතෙන් සිත නරක්කරාගන්න බලින් ඕෝනේ එහමන්න නෝන එක එකේ මොන දේසියක් කියනේ බැන් පයිශාවක් කියන අ මාශ්‍ය වචන යන්න එතුමට ති ක එක ඉවත් කන්න දාන්න. හෙම ැල ප න වැඩ කවර ර න මක්න කරන් දෙයක් නෑමකි වත්රන්න හමතුවගේ මේ නොක ද ප න අ ආකෝෂකරාණය වස්තුර බැන් අනේ හොට ඇත වචනෙන් එහෙමකරත් ප්‍රස්ය නතකොට එදකට දැන් ඔන්න ආර වවාහ ේගෙනෙක් මොනවාරේ හරිි පැිගර යනන්න ො ර ේ ැන් ර වාද. එක ම බයි කරන්නගේ නොට ද කට බන අරු ද වෙලාහම න ට හම ම කයක් නන් මේ වදනාපන කනකොට හොදේ සමමාගන්න සීරවායන් වහන්සේලාගේ අම හ අු පඩුවක් ලා යි සිති පචන මට සම කියලා න් හන්සේෙන් බුද්ධ වන්දනාදී කරනොට සමාවගන සිද කරන්න දන්හන ඇත්‍රමක් ල ද කියල ඉතින් ඇත්‍ර මාරයන් වහන්සේ නැ දිගක් දන්න එ ැහැන සාද කාලේවගේ අතිචන් දුර්ල බයිනි ඉතින් එහෙම කරනන් ඇබැයි බයනක කමති නොයි. ද් කාලහෙම එක හොඳටම බනක්කමති නොති අඩු පාඩු වෙන්න පුලන මිනිස්වට හොඳම වැඩේ අඩු පාඩු වනා කියලා බනින්න යන්න හොඳනෑ හොඳටටම දන්නවනන් මේ කෙනෙක් න කියලා බනි නොයිද සමහරු නමුත් ඒකවුන තකුසලෙක්්‍රෙස් තරුවන් සරණය ස්වාමීන් වහන්සේ මට දැනගන්නට වනි අපි පාංශුපූලය දීමෙන් ඒක තින අප අර්ථයමොකක්ද ඒවගේම පනපිටින් ඉදදිී පන්ස්කුල ක අපට දදන්න දෙන දෙන්න පුළු දෙන කෙනෙ දෙන කොහොමදන එක ජවතලලා ඉන්නකොටමටහුණනේ අතිේ ජීවත්තලලා ඉන්න කොටත් සමහරවෙලාකට පාන්ස්කුලය ගැ කතාා කරන ඉන්නවා ඔව හරි ඒ දෙ දෙක්ක ගැන අද ඔබතුමාඔබ වහන්සේ මක් මක් පැහදිි කල දෙනවනම් පාන්ස්කූලේඇයි අනප ගරම රපේ කි සම්හන්දන්නනෑ ප්‍රශ්නේ පාන්සුකූල කියලා කිව්ම පන්සුකූල කිය කියන පොළවෙෙන් හිඳෙගත් කියන පසුල කියග එතකොට දැන් පන්සුකූල සිවරු පොෝනවා සමහර ස්වයින්හන්ස එතකොට මේ දැ මලක් මල මනිිය කොත්ත තින සිවර පාසකූල සිර ඉගරෙද්ද එක අපට පාච්චි ර එතකොට සාමානය අ ම මි පෙට් උඩ කියර සාමායෙන් පුද කරන්නන්නේ සමහරූජ සමහරු පෙනව පෙනව පූජ කරනවා තකොට ඔය වැඩිය ස්වාමින්න් වහන්සේලාට පන්සුකූලය මිනිි පැති උඩේහෙම කියලා නැතන්ගේ මනිය ගාව තියල පූජ කරාම ඒක මතක වවස්ත්‍රයක් ගැන මෙමනවාද මේ මලමිනිියයක් පර්සකරම වස්ත්‍රයක්න කපිරි සිදු වස්ත්‍රයක් ලෝකයක් කැමති නෑ එක පරිබෝග කර එකොට ඔයි පන්සු කූල දුතාන්ග හරි ස්වාමීන් වහන්සේලාට මේ පරිබෝග කරන්න පුළු ඒ අර්තින් තවයි පන්සු කූල කියන වච න නිර. ො ඒක බුදුතංග දහරි ස්වායන්න හලා පාක අද කරන්නේ අපි සාමාන්‍ය පන්සුකූල දෙනක් කිය එක සංගය කරනවා. ඒ ඒ ක්‍රම දෙකෙම් මේ ස්යිහා පන්සකළල ධරිස්වායයිනාහසකිෙනනෙන් ගනිවා කියන පූජ කිරීමට සාංගීය කිරීම පස්ස ොකොද කරන්න ඥාතියාට පිංහන මෝදන් කිරීමණ කරන්නේ ඥාතිය බැරිවෙලාරී පින් බලාපොත්තුයග සංගික දානය නටන් පසුකූල තෙරුන් වහසේගෙනට ර පූජාවක පිනාන මෝදන්න තාම හොඳ ක්‍රියාව ඉතාමොහොඳ ක්‍රියාව ැ ම හලන සහරටි ානි නෝකට පස්සේ ඇතිි වෙච් දෙදවල් කියලා ඉතිං දානයයක්දදීල පින්දීමන්වය කරන පි ට නවසේ දාානනිල පින්දනයකම තමයි වෙලාවේ මහාසහංගරත්න සංගි කරලා සිවරක් සිවරක් සංගි කාමිති කොච්චානි සන්ස මේද දේ සාංගික සවර සංසිවරක් දිකඇල්ලක් සංගි කල පූජ කරලා ඒක මියගේ සත්ත්‍යය අන මෝද කරන ඇති නුස්්‍යයා බලාගි හිටියනම් බලාපොරොත්ය අනු ෝදමෙලා සැපවේවා දිස්ස කතවන දෙන්නේ මනුස්්‍යයර කෙලින්ම නම කියන දෙන්න දස කතයි ිස්ස කතපු්ඥා ෝදන ක්කන හම ප්‍රතිපලබ පොදුවේ ඥාතියන් කයෝදන වෙන වෙන ඥාතිී හරියනයා වෙන ඥාතිනත්තක අනමෝදම් වෙන හැමකර දිසා ඉතින් එනිසා කවරුහරි අනුමෝද මෙවා සප යමක් නය පන්ස්පුොල දුන්නගේ ඊට පස්සේ ඊට පස්සන ජීව මත්තක ජී මතක වස්ත්‍රය කියලා කියන්නේ අර මතක කියයනෙ තේරු මතකය කියනෙේ මැරුණා කියයනකෙන මත්තක ආ හන මතක වස්්‍රේගෙන ගන මැරිච්ච කකිෙනාරගුණු කරන් දෙෙන වස්ත්‍රේන ජීවස්ත්‍රේගෙළගත්න ජීව එක සහරවා දෙන්න ජීව මතක වවස්ත්‍ර පූජාව ජීවස්ත්‍ර පූජාරන ජීවධානය කියෙන මතක දහනය මියගේගෙන අලදමද ජීවධානය කියල කියන්නේ ජීවධදානයක්දී පවස්තාවක්තියෙනවා දම්මපදේනවා උපනීත වයෝව දාානසි යමපුරිසාචතන් උපට් පපිතා උයෝග මුකේච තික්ටසී පාතේ අම්පිතේ නවිද්ජති සෝකරෝති දීප මත්තනෝ කිප්පංවායම පණ්ඩිතෝ බව නිද්ධන්ත මළු වනගන ලොපුුණ ජාති ජරම් උපේ හිස කියලා ඔේ ගාත දෙක් නොත පොඩ්ඩක් පෙනස්සනවා අගට එක මහත්වයකක දීර් කතාවක් ඉතින් එතුමා ධර්මිකය නොින් ජීවිත ගතනවා ධර්මික නමුත් විශේෂ පිකක් හැසිි කරනෑ ඉන් වසර ගිල එමොට පුතාේල බදුරාන්සෙන නේවාමීන මේ ජීවධනයක් තා ජවතලලායිනකට මටද යනි සාමාන්‍යෙන් ඒ මනුස්සයායට ජීවධානයක් දෙන්නේද තමම්මදාානයක් දෙනවනේ ඒක දානයක්න ජවධනය කළ දස්රනය අම්ම ත්තල වයිසට ඒට එකට කරකයා ගන්න දෙයක් නෑ එතකොට ඒකට්ටියාව සහභාගි කරගෙන එකටිය වෙනුවෙන් දානෙ දම්ම තත්ම මේ වා වෙනුවෙන් මේ දානේ එතකොට ඒකනු ෝධගන සභාගෙන සිත යෙනවන හිත තමන් දෙන දානයයක් කිය ලොක සතුරක්ක තියරන මැතිබැරි වෙලා කරන කොට? एक आसान खර मेंයක් පුුව एक खटता खර ले नेवा सीों के का आचिन नखයක් නිसा सुति එනිසා मैरे खලंग देने का बड़ाම सुदूस मेरीला प्र්‍රते पुनाට पसස इंदीला प्र්‍රतात्ना भावेය සවත් करරනවාට වඩा අප පුुළුවන් ना जीवतेलाइ नකොටම में जीवधने देන්න अमल तातला සහभागी करेंगे म ෙ भलानोද ක रන්න या साधु लानोदान होते हारी एक प ද ති ොඩක් ටර තිේ බදුස ඩ කතා ඉ නි දු बने स දෙනි පාරත් වැඩම बන कोනාග ඒ වගේ जीवත්වෙලා ඉන්න කොට පරලෝක දशा මෙගේ පරලෝ के ස අපි කර හමතමයි පර लोක හනි වන කියෙනන අරෙලා ගඩාක් මරන සන්න න්න නිසා අනිवाරෙන් आසන්න කරමයක් වා नेවත ක चि කරමයක් कर කටता කर्මයක්වෙला මේ ප්‍රබල කර්මයක් වෙළ කරත්තා කර්මැශලා කියන අදහසින් අපි ජීවත් වෙලා ඉන්නකොටම ඒ දානාදී දේවල් සිද්ධ කරව එක ඉතාම හොඳ ක්‍රියාව හො එමරන්න්නිහිට ඉදිරිොටස් සාක්ච මෙරස්පත් කරගන් එබෙන කුසල සම්භාරය තවතවත් ධර්මත්්‍යාන භවනා්‍යාන දියුණු කරගෙන නිමින් සැසන්නටම හේතුවේවා dha sa ci penkuhikil Pappunakan buddha saasanang cirantibdhatuk buddha sa na cirantib buddha sasan nang cirantibdhatuk sadhu sad sad